ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න කලින් පුංචි කාරණාවක් සිහිපත් කරන්නටත් ඕනේ. සාකච්ඡාවේ භික්ඛවේ පඤ්ඤා වේදිතබ්බා භාග්‍යතුන් වහන්සේ වේශනා කරන්නේ ප්‍රඥාවට මාර්ගයේ සාකච්ඡාව කියලා. බුදුරජාණන් වහන්සේ මේ අය දන්නව ඇති විමුක්ති ශීර්ෂ පහක් පෙන්නනවා. අහලා තියෙනවනේ, ධර්ම ශ්‍රවණේ, ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව, ධර්ම සජ්ජායනාව, ධර්මයේ ස්මරණය කිරීම, ධර්ම ස්මෘති, එහෙම ධර්මයේ නැවත නැවත මනසිකාර කිරීම. ඒතුරු ඒ පහ සිද්ධ කරන වෙලාවේ කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ධර්මයේ දේශනා කරන වෙලාවේ දේශකයාණන් වහන්සේටත්, ඒ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ ශ්‍රවණය කරන පින්වතුන්ටත්, ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරන වෙලාවේ ඒ සාකච්ඡාව සිද්ධ කරන අයටත්, ඒ සාකච්ඡාවට සවන් දෙන පිරිසටත්, ධර්ම සජ්ජායනාවක් කරන වෙලාවේ සජ්ජායනාව සිද්ධ කරන අයටත්, ඒ වගේම ධර්මයේ මානසිකාර කරන, ධර්ම ස්මෘතිය කරන වෙලාවට ඒ ආකාරයටත්, භාවනාවක් සිද්ධ කරනකොට ඒ ආකාරයටත් වශයෙන් අපිට ධර්මය අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. මෙතන මේ පහටම ඕනම කෙනෙකුට අනුග්‍රහ දක්වලා පිනක් රැස් කරගන්න පුළුවන්. අපිට ධර්ම දේශනාවකට අනුග්‍රහ දක්වන්න පුළුවන්, ධර්ම සාකච්ඡාවකට අනුග්‍රහ දක්වන්න පුළුවන්, ධර්ම සජ්ජායනාවකට අනුග්‍රහ දක්වන්න පුළුවන්, ධර්මයේ මානසිකාර කරන කෙනෙකුට අනුග්‍රහ දක්වන්න පුළුවන්. එයාට අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා, භාවනාව දියුණු කරගන්න කෙනෙකුට, භාවනා කරන කෙනෙකුට ඒ අවශ්‍ය පලිබෝධ ඉවත් කරලා පරිසරය සකස් කරලා දීලා තව කෙනෙකුට අනුග්‍රහ දක්වන්න පුළුවන්. ඒ නිසා මේ අනුග්‍රහයන් එකිනෙකට වෙනස් නැහැ. මේ හැම දෙයකින්ම පිනක් රැස් වෙනවා. අද ධර්ම දානයක් කියුවාම හැම කෙනෙකුගේම හිත යන්නේ ධර්ම දේශනාවට විතරයි. ඒක හරි අඩුපාඩුව. ධර්ම සාකච්ඡාවක් තුළිනුත් ධර්ම දානයක් සිද්ධ වෙන්නේ. ධර්ම සජ්ජායනාවක් කරන වෙලාවත්, ධර්ම සජ්ජායනා කරන අවස්ථාවත් ධර්ම දානයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ධර්ම දායකත්වයක් දක්වන වෙලාවේ ධර්ම දේශනාවකටම හිත යොමු කරන්න එපා. ඒක තමයි එකම පින කියලා හිතලා. කවුරර කෙනෙක් ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවේ අනුග්‍රහ දක්වනවා නම් ඒකත් ඒ හා සමාන පිනක්. ධර්ම සජ්ජායනා කරන වෙලාවක අනුග්‍රහ දක්වනවා නම් ඒකත් පිනක්. භාවනා කරන කෙනෙකුට අනුග්‍රහ දක්වනවා නම් ඒකත් පිනක්. ධර්මයේ සිහි කරන කෙනෙකුට ඒ පරිසරය හදලා දීලා අනුග්‍රහ දක්වනවා නම් ඒකත් පිනක්. ඒ නිසා වටිනා පුණ්‍ය සංස්කාරයක් විදිහට තමයි මේ ධර්ම සාකච්ඡාවත් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මේ බුද්ධ වචනයට අනුගත වෙලා තමයි සාකච්ඡාවේ වැදගත්කම සිහි කරගෙන අද හවස් වරුවේ මේ ධර්ම සාකච්ඡාව සූදානම් කරලා තීනිතිය සඳහා ස්වාමීන් වහන්සේත් වැඩම කරා. සාකච්ඡාව ගැන කතා කරපු හින්දා කල්පනා කරා මාර සාකච්ඡාවක් කරන්න. එතකොට පොඩ්ඩක් අර හිතට දැනිලා යන හින්දා, ඉතින් අටුවා ටීකා ටිප්පණි වලට වෙලාව ගන්නේ නැහැ. පොඩි මූලිකයක් සිද්ධ කරපු හින්දා ස්වාමීන් වහන්සේගෙන් මං කෙලින් අහනවා, ස්වාමීන් වහන්ස, මේ මාර කියන්නේ මොකක්ද? ඒක සංකල්පයක්ද නැත්නම් ඊට එහා ගිය දෙයක්ද? විහාරස්ථානයේ වැඩවාසය කරන වන්දනීය පූජනීය අපගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම අදත් අපේ ධර්ම සාකච්ඡාවට වැඩම කර වදාළ අපගේ කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න ගුණගරුක සදැහැති කාරුණික පින්වත්නි, මාර ප්‍රශ්නයක්, ඒකම තියෙනවා උත්තරේ. කියලා අපි සාමාන්‍යයෙන් ඕනම දෙයකට අපි කියනවා මේක මාර ප්‍රශ්නයක් කියලා. කියන්නේ මාර කියන වචනය සුළු වචනයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඒ වචනේ මේ අර්ථේම අපි දකිනකොට කියනවා මාර ප්‍රශ්නයක් කියනකොට බැරෑරුම් වචනයක්. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් ස්වාමීන් වහන්සේ මා රිස කියලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට හඳුන්වන සමහර වෙලාවට මාර දෙයිය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේට හඳුන්වනවා මාරා නුදෝ කියලා. එතකොට මාර කියන වචනය සාමාන්‍ය වචනයක් නෙවෙයි, තරම් වූ බරපතල වචනයක්. ඉතින් මේකේ බරපතලකම කියන්නේ ස්වාමීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මේ මාර කියන වචනයෙන් පෙන්වන්නේ සත්වයා සංසාරයේට
නැත්තම් සත්‍යයා නැවත නැවත දුකට පමුණවන ධර්ම සමූහයකට තමයි සන්නස මාර කියලා අපට ගන්න තියෙන්නේ. ඒතරේ මාර ඒ ධර්ම සමූහයේ ඇතුලේ පුජ්‍යලියකුත් ඉන්නවා. දැන් මේ ස්වාමීන් වහන්සේ ඇහුවා මාර කියන වචනය. ඊපස්සේ ඒකේ අර්ථකථන වලට එනකොට ස්වාමීන් වහන්සේ මාර කියන වචනයත් එක්ක මාරව පස් දිනක් ගැන අපි කතා කරනවා. මාරව පස් දිනක් ගැන කතා කරනවා. ඒතරේ මාර ඒ පස් දින අතර අපේ සිතේ ඇතිවන අදහස් සංකල්පනා ගොඩකුත් අපි කතා කරනවා. ඊට පස්සේ අපේ ළඟ තියෙන ස්කන්ධ ගොඩක් ගැනත් අපි කතා කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි කතා කරනවා පුජ්ජලික ගැනත්. එතකොට මාර කියන සංකල්පේ නැත්නම් අදහස බලනකොට ඒ වචනය තුළ පුජ්ජල අදහසකුත් ඉස්මතු වෙනවා. ඒ වගේම සාමාන්‍ය අපේ හිතේ නැගෙන අදහස් සංකල්පනා සියල්ලකුත් ඒ තුළ විද්‍යමාන වෙනවා. ඒකින් අපට පෙන්වන දේ තමයි මාර කියන වචනය කෙටිම අර්ථය අපි සරලව ගත්තොත් නැවත නැවත අපි සංසාරයට ඇදලා දාන දුකට පමුණවන ධර්ම සමූහයකට සානස මාර කියලා හඳුන්වනවා. අපි සරලව තමයි උතනින් මං ගත්තේ. තව ඉස්සරහට අපි යනකොට සාකච්ඡාව යනකොට කතා කරන්න පුළුවන් සානස. ඔව් ස්වාමීන් වහන්සේ, දැන් ස්වාමීන් වහන්සේත් කිව්වා පස්මරුන් පිළිබඳ කතාවක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ගොඩාක් කාරණා මේ පින්නතුන් දන්න කාරණා තිබ්බට හරි කුතුහලයක් තියෙන වැඩි අහන්නෙත් නැති හිතෙත් ගැටලු තියෙන ඇත්තටම මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා හිතන දේවපුත්‍ර මාරයා ගැන මුලින් කතා කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණ පින්සාහින්නස. මොකද මේ ගොඩාක් පින්නතුන් ඒක ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ කියන්නේ ඕනම ධර්ම සාකච්ඡාවක් වේවා ඕනම ධර්ම දේශනාවක් හරි මාර ධර්ම ගැන කතා කරන්න ගියාම විනාඩි 45ක් යනකොට අනිත් ටික කතා වෙලා දේවපුත්‍ර මාරයට ඉතුරු වෙන්නේ විනාඩි 10ක් 5ක් 15ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒ හින්දා එහෙම් මෙහෙම් පොඩ්ඩක් උඩින් යන ගතියක් තියෙනවා. ඉතින් අපි අනිත් පැත්තට යන ස්වාමීන් වහන්සේ. අපි පටන් ගමු දේවපුත්‍ර මාරයගෙන්. දැන් දේවපුත්‍ර මාරයා ගැන ස්වාමීන් වහන්සේ එක එක ආකල්ප තියෙනවා. සමහර කෙනෙක් කියන දේවපුත්‍ර මාරයා කියන්නේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ ප්‍රධානියා කියලා. තව පිරිසක් තව අදහසක් තව පොත්පත්වල තියෙනවා මේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ ඉන්න අර මැරේක් වගේ දෙවි කෙනෙක් කියලා. ඇත්තටම මේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ කියන්නේ මොකක්ද? ඒ එහි ඉන්න මේ මාරයා කවුද ඇත්තටම? ඔව් ස්වාමීන් වහන්ස, අපි කාරණාවට එන්න පෙර මම මතක් කරන්නම්. අපේ මාරුව පස් දෙනා ස්කන්ධ මාර, ඊළඟට ක්ලේශ මාර, අපි සංඛාර මාර, මච්චු මාර, ඊළඟ තමයි දේවපුත්ත මාර. ස්වාමීන් වහන්ස, අපි කතා කරන්නේ පස්සෙනියට ඉන්න කෙනා තමයි දේවපුත්ත මාර ගැන. ස්වාමීන් වහන්ස, අපි ඉන්න ලෝකයට කියන්නේ කාම ලෝකය. මේක හඳුන්වන්නේ සාමාන්‍යයෙන් කාම ලෝකය කියලා. ඒතොර කාම ලෝකය ගැන කියනකොට කාම ලෝකයට අයිති වෙනවා අපි කතා කරන මනුස්ස ලෝකය, චාතුර්මහා රාජකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රති, පරිනිබ්බිත වසවර්ති කියන දිව්‍ය ලෝක 6 සහ මනුස්ස ලෝකය. එතකොට ඔතන තියෙනවා සැප විඳින තැන් 6-7ක් ගැන කතා කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ සතර අපාය ගැනත් කතා කරනවා. එතකොට එතෙන්ට යනකොට ප්‍රේත ලෝකය, තිරිසන් අපාය, නිරය සහ අසුර අපාය කියලා. එතකොට මෙන්න මේ 11 භූමිය තුළ 11 භූමියටම අධිපතිත්වය දරන පුජ්‍යලියෙකුට මාර දිව්‍ය පුත්‍රයා කියලා හඳුන්වනවා. මේ 11 භූමියටම අධිපතිත්වය දරන පුජ්‍යලියෙකුට හඳුන්වනවා මාර දිව්‍ය පුත්‍රයා කියලා. එතකොට ස්වාමීන් වහන්ස, ඔය මාර දිව්‍ය පුත්‍රයා සාමාන්‍යයෙන් අපි සැලකුවොත් අපි කතා කරොත් මේ මනුස්ස ලෝකයේ සහ දිව්‍ය ලෝකයේ කියනකොට කාම සම්පත් තියෙන තැන්. එයා හැබැයි දුක් විඳින තැන්නේ ස්වාමීන් වහන්ස මේ තිරිසන් ලෝකයේ ගත්තොත්, ඒ වගේම අපි කතා කරන ප්‍රේත ලෝකයේ ගත්තොත්, නිරය ගත්තොත්, අසුරපාය, මේවටත් එයාගේ බලපෑම තියෙනවා. කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ මනුස්ස ලෝක සහ දිව්‍ය ලෝකවලට පමණක් නෙවෙයි, අනිත් දුක් විඳින සතර අපායටත් එයාගේ බලපෑම තියෙනවා. එතකොට මෙයා ඉන්නේ ස්වාමීන් වහන්ස සාමාන්‍ය අපි සලකනකොට මෙයා ඉන්නේ චාතුම් මහරජකෙත් නෙවෙයි, තාවතින්ස දිව්‍ය ලෝකෙත් නෙවෙයි, යාම දිව්‍ය ලෝකෙත් නෙවෙයි,
තුසිතෙත් නෙවෙයි නිමාන රතියෙත් නෙවෙයි මෙයා ඉන්නේ පරිනිබ්බිත වසවර්ති දිව්‍ය ලෝකේ. මෙයාට සමහර අය හඳුන්වනවා වසවර්ති මාර්යා කියලා. ඒ සමහර තැන්වල මෙයාට නමින් හඳුන්වන්නේ වසවර්ති මාර්යා. ඒ වගේම සමහර විට ස්වාමීන් වහන්සේ මේ මාර්යාටම හඳුන්වනවා මාර දිව්‍ය පුත්‍රයා කියලාත් හඳුන්වනවා. තැන් දෙක දෙආකාරයෙන් මේක හඳුන්වනවා. සමහර ස්වාමීන් වහන්සේලා මේක විස්තර කරනකොට විස්තර කරනවා වසවර්ති මාර්යා කියන වසවර්ති දිව්‍ය පුත්‍රයා කියන්නේ තව කෙනෙක්. ඒ වගේම මේ මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ තව කෙනෙක් කියලා හඳුන්වලා දෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ විග්‍රහය. හැබැයි බොහෝ විට ධර්ම කාරණා විස්තර කරනකොට මේ වසවර්ති මාර්යා කියන නමින් තමයි මේ පුජ්‍යල හඳුන්වන්නේ. ඒත් වසවර්ති මාර්යා කියනකොට අපිට තේරෙනවා මෙයා මාර දෙවිය පුත්‍රයාටම කියන නමක් සිහි ස්වභාවය අපට වැටහෙනවා. ඒතට මෙයා ඒ දිව්‍ය ලෝකයේ තුල වාසය කරනකොට පරිනිබ්බිත වසවර්ති දිව්‍ය ලෝකයේ විශේෂත්වය තමයි ස්වාමීන් වහන්සේ නිම්මාන රතී දිව්‍ය ලෝකයේ තියෙන විශේෂත්වය තමන්ඩෝනි කාම සම්පත් තමන්ඩ ඕනි විදිහට මවාගෙන භුක්ති විඳින්න පුළුවන්. මේක තමයි තියෙන විශේෂත්වය. හැබැයි පරිනිබ්බිත වසවර්ති දිව්‍ය ලෝකයේ තියෙන විශේෂත්වය තමයි තව කෙනෙකුට යම් කාම සම්පත්තියක් ඕන වුණාද තමන්ඩ ඕන කාම සම්පත් තමන්ඩ මවා ගන්න පුළුවන්. හැබැයි තවත් කෙනෙකුට යම් කාම සම්පත්තියක් ඕනද ඒ සියලු කාම සම්පත්ති මවලා දීමේ හැකියාව තියෙන තව දෙවියෙකුට. එනිසා ඔන්න ඔතන තමයි අපේ සංකල්පය තියෙන්නේ. උඩ මේ අපට එනකොට තේරෙනවා අපට ඕන දේවල් මාර දිව්‍ය පුත්‍රයාට අවශ්‍ය විදිහට ලබා දෙන්න පුළුවන්. එතනින් අපි මුලා කරන්න පුළුවන්. එනිසා එයාට තවත් කාම සම්පත් ලබා දීලා ඒ අවශ්‍ය කටයුත්ත සිද්ධ කරගන්න පුළුවන් හැකියාව මෙන්න මේ දිව්‍ය ලෝකේ තියෙනවා. අන්න ඒ හේතුව හේතු කරගෙන මෙන්න මේ 6 වෙනි දිව්‍ය ලෝකයේ ඉන්න ප්‍රධානම දිව්‍ය පුත්‍රයෙකුට හඳුන්වන නමක් තමයි මේ මාර දිව්‍ය පුත්‍රයා කියලා හඳුන්වන නිසා. මෙයා ගැන කතා කරොත් ගොඩාක් තියෙනවා සංකල්ප ගැන. මේකත් අනතුරක් ස්වාමීන් වහන්සේ අපි කතා කරොත් මේකත් අනතුරක්. මොකද මේ අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ මේ කොහොමද මේ ලෝකේ පාලනය කරන්නේ කියලා අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ අපි හිතන්නකෝ අපේ තියෙනවා පළාත්වල ග්‍රාම සේවාව සම් ඒ වගේ අය ඒ ගම බලනවා ගමේ කටයුතු හොයනවා. ඊට පස්සේ ඔය ඇවිල්ලා ප්‍රාදේශීය ඇමතිවරු වෙනවා රටේ ජනාධිපති දැන් රජකම කියලා ගත්තොත් රජතුමාට මේ අපේ රටේ සියල්ල උරුමයිනේ. දැන් මං ජනාධිපති නෙවෙයි මං කතා කරන්නේ රජ කෙනෙක් ගැන. ඒතර රජ කෙනෙකුට ඒ රටේ සියලු සම්පත් උරුමයි. දැන් හිතන්නකෝ යම් කෙනෙක්ගෙන් ඉඩමක් ඔප්පුවක් තියෙනවා. ඉතින් රජතුමා ඇවිල්ලා කියනවා මට මේ ඉඩම ඕන. එතකොට අර පූජ්‍යලා දෙන්න බෑ මගේ ඔප්පුවක කියෙන්න බෑනේ රටේ රජතුමානේ. එයාට මොකද එයාට වුණොත් උඹ ඵලයන් මම මේක ගන්නවා කියලා එයා මොකද කරන්නේ අර ඉඩම ගන්නවා. එයාට හැකියාව තියෙනවා. මොකද එයාට අයිති මේ භූමිය. අන්න ඒ වගේ මෙන්න මේ වසවර්ති කියන මාර දිව්‍ය පුත්‍රයාට මේ කාම ලෝකේට අධිපති භාවයේ නිසා එයාට ඕන විදිහට මේ සත්වයා පාලනය කරන්න පුළුවන්. ඒක තමයි මෙයාගේ හැකියාව. ඒ නිසා මෙයා කාම ලෝකයට ප්‍රධානත්වය දරනවා ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ දැන් අර කියපු කාරණේත් හම්බෙලාම තමයි අහන්න වෙන්නේ කොහෙද හරියට ඉන්නේ කියලා මොකද කරන්නේ. මේ දැන් අහන්න තියෙන ස්වාමීන් වහන්සේ දැන් මාර දිව්‍ය පුත්‍රයා කියන කතිකාවත ඇතුලේ මේ මාර්යා ඒ කියන්නේ පින් කරපු කෙනෙක්නේ. නැත්තම් එච්චර ඉහළ දිව්‍යතරකයක උපතක් ලබන්නේ නැහනේ. ඉතින් සාමාන්‍යයෙන් සඳහන් වෙනවා දසපාරමිතා පුරපු කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක් ඇයි මේ වගේ දෙයක් කරන්නේ මේ සත්වයා සසරට බැඳ තබන්න? ඔකට හොඳම උදාහරණේ තමයි අපේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දුසී මාර්යා. එතකොට ඒ කවුද කියලා හැවුවොත් අපේ මුගලන් මහරහතන් වහන්සේ. ඒතර මුගලන් මහරහතන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනය කියනකොට මේ ගෞතම බුද්ධ ශාසනයට කකුසඳ බුද්ධ ශාසනයේ මේ භද්‍ර කල්පේම පහළ වුණු පළවෙනි බුදුරජාණන් වහන්සේ. එතකොට එතෙන්ද එනකොට උන්වහන්සේ ගැන සඳහන් වෙන්නේ අපි කියන්නේ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරන්න ඕනේනේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් අපේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පාරමී පුරන්නේ අනෝම දස්සී කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉඳන්. එතකොට ඒ කාලේ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක්. ඒතරේ පාරමී මොනවාද? දස පාරමී.
එතකොට ස්වාමීන් වහන්සේ මේ කාම සම්පත් පතාගෙන අපි පින් කරාම අපේ අදහස තියෙනවා වැඩිපුර සැප විඳින්න කැමති අදහස. ඒකනේ මිනිස්යාට කියන්නේ සුඛකාමානි භූතානි, මේ සත්‍යෝ සැපයට කැමති. ඒ නිසා දුක්ඛ පටික්කූල දුක ප්‍රතික්ෂේප කරනවා. කවුරුත් දුකට කැමතිද? නැහැ. මිනිස්සු දුක ප්‍රතික්ෂේප කරනවා. ඒතර මිනිස්සු කාම සම්පත් විඳින්න විඳින්න ස්වභාවයේ තමයි ස්වාමීන් වහන්ස අතෘප්ති කරයි. ඒ කියන්නේ ප්‍රමාණයක් නැහැ. කියන්නේ මේක විඳලා ඉවරන ගමන් එයාට ඒක ඇති, එයාට ඊට වඩා දෙයකට හිත යනවා. ඒක තමයි මනුෂ්‍ය සම්පත්තියේ මේ කාම සම්පත් විඳින එකේ ස්වභාවය. දැන් අපි කතා කරමු මේ මනුෂ්‍ය ලෝකේ ඉඳගෙන අපි කොහෙද හිතන්නේ? දිව්‍ය ලෝකෙනේ. ඒ ටිකක් විඳින්නනි ස්වාමීන් වහන්ස. ඒ ඇස්සේ දිව්‍ය ලෝකෙට ගියොත් එතන ඉන්න අර උඩ දිව්‍ය ලෝකෙ ගියානම් හරි නීට වඩා සැපවත් භාවේ. අපි හොයන්නේ ඊට වඩා ඉහළ ඉහළ තැන්. එතකොට පින් කරන ඕනම කෙනෙකුට සිත් පහළ වෙන්න පුළුවන් හොඳම සැප තියෙන තැනක, අග්‍ර වූ සැප විපාක ලබන තැනක ඉපදෙන්න. එතකොට ඒ වගේ තැන්වල ඉපදෙන්න ප්‍රාර්ථනා කරාම අපේ හොඳ කතාවකුත් තියෙන ස්වාමීන් වහන්සේ ලංකාවේ අභයගිරි නේද? අභයගිරිය සෑයේදී ඒක පූජා කරන්න අම්මා කෙනෙකුයි දුවකුයි මල් ටිකක් කරගෙන හවසට යනකොට දුවට මල් ටික දීලා අම්මා මල් ආසනේ සුද්ධ කරන්න වතුර ටික අරන් එනකොට දුව මල් ටික පූජා කරලා හොඳට ප්‍රාර්ථනාවක් කරනවා, සියලු දෙනා වසී වෙන රූපයක් මට ලැබේවා, කාමෙන් තෙත් වෙන රූපයක් ලැබේවා. ඉතින් එයා අම්මට බනිනවා, බැනපු හේතුව නිසා වසලී කියන බැනීම නිසා වසල කුලයක පහත් කුලයක හිපදෙනවා. හැබැයි ප්‍රාර්ථනාව නිසා සෑම දිනාම උණු කරන රූපයක් ලැබෙනවා. ඉතින් අන්න බලන්න මේ ප්‍රාර්ථනාවේ ස්වභාවය. පින හිත සුළු දෙයකින් නැවෙන්න පුළුවන්. නමුත් පින කරනවා ප්‍රාර්ථනාව අර විදිහට සිද්ධ කරාම ස්වාමීන් වහන්සේ ඒ වගේ තැන්වල ඉපදෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල ඉපදුනාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක තනතුරක්. ඒක තනතුරක්. ඒ පාරමී නෙමෙයි එතන තියෙන විශේෂත්වය තනතුරක්. රජකම හම්බුනාම ස්වාමීන් වහන්සේ ඒ නිලතලයේ තියෙනවනේ වගකීම් ටික. ඒක කරන්න මෙපැයි. ඒක නොකර බෑනේ. ඒක තමයි රජකමේ ස්වභාවය. නැත්තම් ඒක නොකර ඉන්න බෑ. ඒ වාගේ මාර දිව්‍ය පුත්‍රයා කියන තනතුර එයාට හම්බුනාම එයාට තියෙනවා කළ යුතු කාර්යයක්. ඒ කාර්යයේ ස්වභාවය තමයි එයාගේ වසඟේ මේ ලෝකේ පවත්වන එක. මේකෙන් කාටවත් නිදහස් වෙන්න දෙන්නේ නැති. ඒ නිසා යා සෑම අකුසලයක්ම කරන්න උත්සාහ කරනවා මේකෙන් නිදහස් වෙන අයට. අන්න එහෙම සාවිනාසයක සිද්ධ වෙන්නේ. අපේ අම්මා ලබේගිරියයි දන්නේ හිටින ඉඳලා. අපි දාගමු අබේගිරිය වන්දනාව. මේ සාවිනාසය එතකොට දැන් ඒකෙන් මායයට අකුසල් සිද්ධ වෙන්නේ නැද්ද? තනිකරම අකුසල්. ඒ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මාර දිව්‍ය පුත්‍රයා කියලා නෙවෙයි. මොකද්ද කතා කරන වචනේ? පාපී මාරය. පාපී මාරය. ඒ කියන්නේ මාරයා තනිකරම පව් කරනවා. හේතුව ස්වාමීන් වහන්සේ පව් කරනවා කියන උතනත් අපි ගන්න ඕන. එයා කවදාකවත් එයාගේ ලෝකෙන් නිදහස් වෙන්නේ නැත්තම් එයාගේ ගෝචර භූමියේ ඉන්නවා නම් එයා කාටවත් බලපෑම් කරන්නේ නැහැ. එයා බලපෑමක් සිද්ධ කරන්නේ නැහැ ස්වාමීන් වහන්ස. විශේෂයෙන් බලපෑම් කරන්නේ මේ නිවන් දකින්න උත්සාහ කරන පිරිසට පමණයි. බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලාදීට පමණයි. දැන් අපි ওই ඈත කතාවලට ගියොත් අපේ මහබෝසතාණන් වහන්සේ ඒ පාරමී පුරාගෙන එනකොට ඔය එක කතාවක් තියෙන අර පසේ බුදුරජාණන් වහන්සේට දානයක් දෙනකොට ඒ මොකද එයාගේ වසඟ භූමිය නිදහස් වෙන්න කරන පාරමී පිරිල්ලක්, ලෞතුරා බුදුබව පිණිස කරන පාරමිතාවක්. එතකොට එක් අවස්ථාවක පසේ බුදුරජාණන් වහන්සේ සතියක් නිරෝධ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ හත් දවසක් ගෙවුනම අවසාන දාන වේල මේක නැති වුණොත් උන්වහන්සේ පිරිනිවෙනවා. ඒ නිසා එදා දානි ලැබෙන්නේ කොහෙන්ද බලනකොට අපේ මහබෝසතාණන් වහන්සේගෙන් තමයි දානි ලැබෙන්නේ. නිවසට වඩිනකොට මාර්යාගේ නිවසයි පසේ බුදුරජාණන් වහන්සේ නිවස දොරයි පසේ බුදුරජාණන් වහන්සේ වඩින සීමාව ඉන්න සීමාවයි අතර ගිනි අඟුරුවලක් මවනවා. ඒතර අපට තේරෙනවා කාටද මේක බාධා කරන්නේ? අර නිවන පිණිස වෙහෙසෙන අයයි, නිවන් දැකපු අයටයි,
ඉන්න දෙන්නේ නැහැ මෙයා. නිතරම එයා බාධා කිරීමට උත්සාහ කරනවා. ඒ නිසා මාර්යා ඒ අයට බාධා කරනවා, සාමාන්‍ය අයට ඔහොම යන්න ඉඩ අරිනවා. එයාලා ඉතින් කොහොමත් එයාගේ දැහැනේ ඉන්නේ. ඒ නිසා ඒ සිද්ධ කරන නිසා බොහෝ අකුසල් රැස් කරනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ එදා දුසී මාර්යාව කරපු අකුසලයෙන් ඒ මොහොතේම නිරේපදුනා කියලා සඳහන් වෙනවා. සවිනාසේ මුගලන් මහරහතන් වහන්සේ ගැන කතා කරපු හින්දා මේ මතක් කරන්නේ. දැන් සමහර ලාවට කෙනෙකුට අදහසක් තියෙනවා, මම දුදිත් ඒක කල්පනා කරා, මම සවිනාසිරත් කිව්වා. සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් අපි සීලයක් ආරක්ෂා කරගෙන සීලේ පළදුවීම් නැති වෙනකොට සමහර වෙලාවට අපිට ඒ අමනුෂ්‍ය ආදීන්ගෙන් බලපෑම් නොවෙන්න පුළුවන් කියලා. නමුත් මාරදිවි පුත්‍රයා මුගලන් මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නම උන්වහන්සේගේ කුසේට රිංගුවා. මාරතජිනී සූත්‍රය බැලුවොත් ඕන කෙනෙක් දන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකෙක්. උන්වහන්සේගේ මනස සම්පූර්ණයෙන් වැහුවා. එතකොට ඒ වගේ බලපෑම් කරන්න ඒ තියෙන ධර්මතා ස්වාමීන් වහන්සේ අපිට සමහර ලාවට තේරුම් ගන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම කල්පනා කරමු, දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ අපේ ප්‍රඥාවෙන් අධික අග්‍රේශ්වර මහරහතන් වහන්සේ නම. ටොක්කක් කනන් ගියා යකෙක් නේද? සීලයේ කිසිම පළුද්දක් නැහැ. චීවරයකුත් දරාගෙන හිටියේ. නමුත් ඒ අමනුෂ්‍ය ලෝකයේ එන බලපෑම අපිට මේකෙන් පාලනය කරන්න පුළුවන්, මේකෙන් පාලනය කරන්න පුළුවන් කියලා හිතන්න බැරි තැන ස්වාමීන් වහන්සේ මේ මාර්ගයට උත්සාහවන්ත වෙන කෙනෙකුට මාර්යා ඍජුවම බලපෑම් කරන්න පුළුවන්, එයා භික්ෂුවක් වුණත් එයා ගිහියෙක් වුණත්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මාර්යා ඔහොමයි කියලා අපි හිතුවොත් දැන් මෙතෙන්ට ආවොත් අඳුරන්නත් බෑනේ. කොහොම වුණත් දැන් මේ දසමාර සේනාවක කතාවකුත් තියෙනවා. මේවා මෙතන ප්‍රශ්නේ මම අහන්නම් සායනාස මේ විදිහට. දැන් ක්ලේශ මාර කියලා බුදුරජාණන් වහන්සේ වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා. ඒ කොටස වෙන් කරලා තියෙද්දී සමහර සමාජ සම්මත කියනවා මේ දසමාර සේනාව කියන්නේ කෙලෙස් ධර්ම කියලා. එතකොට ක්ලේශ මාර කියලා වෙන කොටසකුත් වෙන් කරලා මේ දසමාර සේනාව කියලා සේනා 10කුත් වෙන් කරනවා කියන්නේ අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ වරදීන විදිහ නැහැ නේ. මේ දෙක එක් අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕනේ. එතකොට මේ දසමාර සේනාව ස්වාමීන් වහන්සේ කොහේ ඉන්න පිරිසක්ද? මේ ඇත්තටම ඒ කියන්නේ දේව පුත්‍රයෝ කොටසක්ද, නැත්නම් මේකලෝ අසුරයෝ කොටසක්ද, මේක මාරදිවි පුත්‍රයා පාවිච්චි කරන යම් ක්‍රමයක්ද, මොකක්ද කියන එක අපි කෙටියෙන් පැහැදිලි කරගන්න පුළුවන් වුණොත් ස්වාමීන් වහන්සේ මාර් ධර්ම ඒ වලට ලොකු රුකුලක් කරන, නැත්නම් ක්ලේශ මාරයි දස මාර සේනාවයි කට්ටිය පොඩක් පටල ගන්න ගතියක් තියෙනවා මේක එකක් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ස්වාමීන් වහන්සේ කලින් මතක් කරපු එක උදාහරණයක් කියන්න නේද? ගිහි අයටත් සිවුර තියෙන ස්වාමීන් වහන්සේලාට බලපෑම් කරන්න පුළුවන්. එන අමනුෂ්‍යයෝ ගැන කවර කතාවද? එතනින් එහා අපිට හිතන්න දෙයක් නැහැ නේද? සිවුර දාගත්තා කියලා ගිහි අය බලපෑම් නොකර ඉන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මේ අමනුෂ්‍යයෝ ගැන අහන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. අනිවාර්යෙන් බලපෑම් කරනවා සානාස. දැන් ඕකේ තව කාරණයකට මම එන්නම්. මාර දිව්‍ය පුත්‍රයා සහ මාර සේනාවකුත් ඉන්නවා. ඔකත් මම මතක් කරන්නම්. මාර දිව්‍ය පුත්‍රයා සහ මාර සේනාව කියලා කොටසකුත් ඉන්නවා. ඒ වගේ මේ මාර සේනාව ඇතුළ තව තියෙනවා ක්ලේශ මාර 10ක් ගැන පෙන්නනවා එතන. කියන්නේ දිව්‍ය පුත්‍ර මාරයා ඇතුළත් කරගෙන තව 10ක් පෙන්නනවා. එයාගේ ඒ කෙලෙස් 10ක්ම තමයි පෙන්වන්නේ. ඒ අතර තව කෙලෙස් 10ක් ක්ලේශ මාර ගණේටත් පෙන්නනවා. සමහර විට මම ඔතන තව කාරණයක් මතක් කරනවා සායනහස. එහෙම මාර දිව්‍ය පුත්‍රයා නැහැ කියලා කියන පිරිසක්. එහෙම නැහැ කියලා කියන්න බැරි ස්වාමීන් වහන්ස අපේ බෝසතාණන් වහන්සේටත් මාරයා බලපෑම් කරා. ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් මාරයා බලපෑම් කරන්න එනවා අහසෙන්. හැබැයි බලපෑම් කරන්න බැහැ. එයා යනවා සක්වල ගලින් ඒ පැත්තට. පුණ්‍ය තේජස නිසා. ඒ නිසාම මාර දිව්‍ය පුත්‍රයා අපේ ඒක හොඳම උදාහරණේ තමයි ගිහිගෙන් නික්මිලා මාස අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරන කාලේ පුරාවටම මාරයා අපගේ මහබෝසතාණන් වහන්සේ පිටිපස්සෙන් හිටියා. පිටිපස්සෙන් ඉඳලා බැලුව වරදක් නැහැ. ඉතින් අවසානයේ අපේ මහබෝසතාණන් වහන්සේ සව් කෙලසුන් නසලා එය අමා මහ නිවනට පස් වෙලා නේරංජනා නදී තිර වැඩ ඉන්නකොට මාරයා බොහෝම දුකින් වාසය කරා. ඉතින් වාසය කරාට පස්සේ
දූවරු තුන් දෙනෙක් ගැන සඳහන් වෙනවා තණ්හා රති රඟා. මේ තුන් දෙනා ගිහිල්ලා අහනවා මොකද පිය රජතුමනි මේ කනස්සල්ලෙන් ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ මතක් කරනවා මේ විදිහට කෙලෙස් ධර්මයන් වෙන නිදහස් වුණු මෙහෙම කෙනෙක් ඉන්නවා. එයා නිසායි මං දුකෙන් ඉන්නේ. ඒ වෙලාවේ අපේ මහා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වසඟයට ගන්න මේ දෙනා මේ තුන් දෙනා එනවා. ඉතින් මුල්ම අවස්ථාවේ මවා ගන්නවා කියන සාමාන්‍ය ස්ත්‍රීන් 100ක් තරුණ වයසේ. ඊළඟට පුරුෂයන්ගේ අදහස් විවිධයි කියලා මැදි වයසේ ස්ත්‍රීන් 100 දෙනෙක්ගේ. ඊළඟට බැඳලා විවාහක වෙලා මුල් අවස්ථාවේ ඉන්න. ඊට පස්සේ ළමයි හම්බුනේ මේ විදිහට එක එක විදිහට ස්ත්‍රීන්ගේ රූප මවාගෙන උත්සාහ කරා කියනවා වසඟ භාවයට ගන්න. ඒ නිසා එතනින් අපට තේරෙනවා එයාට පිරිසක් ඉන්නවා. ඒ වගේමයි සාමිනහස මාර දිව්‍ය පුත්‍රයාට තව විශේෂත්වයේ තමයි එයාට පුළුවන් විශාල පිරිසක් මවා ගන්න. එයාට පුළුවන් එයා වගේ විශාල පිරිසක් මවා ගන්න. ඒතර එතන එයාට සේනාවක් එතන හම්බ වෙනවා. ඊට පස්සේ එයා වටා පිරිවරක් ඉන්නවා සනසතුළු මාර සේනාව කියන එක ඒකාන්තයෙන් ඉන්න එකක් මාර සේනාව. ඒ වගේම සනස ඔතන තව ප්‍රශ්නයක් තමයි ක්ලේශමා ඒ මාර සේනාවට බලපෑම් කරන්නට නම් කාරණා ටිකක් තියෙන්න ඕන. මාර සේනාවට බලපෑම් කරන්න කාරණා ටික එයාට නිකම් බලපෑම් කරන්න බෑ අපට. ආන්නේ බලපෑම් කරන්න පුළුවන් 10ක් තමයි මේ දිව්‍ය පුත්‍ර මාර ගොඩට දාලා හදලා තියෙන්නේ. දැන් ඒකට හොඳම උදාහරණේ මම කියන්නම් ඔය දුසී අපේ මේ මහා මුගලන් මහරහතන් වහන්සේගේ කුසට මාරයා රිංගපු මොහොතේ මහා මුගලන් මහරහතන් වහන්සේ දකින්න මේ මාරයා මගේ කුස තුල ඉන්නවා. එයාට තර්ජනය කරලා බැහැරට යවුවට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ අතීත කතාව ගේනවා. මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මම දුසී මාරයා. ඊපස්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේට හිටියා අග්‍ර ශාවකයන් වහන්සේලා දෙනමක් සංජීව සහ විදුර කියන ඒ අග්‍ර ශාවකයන් වහන්සේලා දෙනමක්. මේ දෙනම ඇතුළු බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ ගම්මාසින්ට මම ආවේශ වුණා කියනවා. ආවේශ වෙලා ඒ ගම්මාසින්ට සැලැස්සුවා කියනවා බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට දස ආක්‍රෝෂ ධර්මවලින් පරිභව කරන්න. මුඩු මහණක් මේ අර නිකන් අර අවඥාවෙන් කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ සිතේ යම් කෙලෙස් ධර්මයක් ඇති වෙනවද එයාට රිංගන්න පුළුවන්. ඒ විදිහ රිංගන්න පුළුවන් කෙලෙස් ධර්මයක් ඇති වෙන්න මෙයා මොකද කරේ? අර ගම්මාසීන්ගේ ඇඟවල් වලට ඇතුළත් වෙලා අර භික්ෂුන් වහන්සේලාට බණින්න ගත්තා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ සිතේ කිසිම වෙනසක් ඇති වුණේ නැහැ. ඊට පස්සේ මෙයා කල්පනා කරා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඩිපුර දීලා කොහොම හරි භික්ෂුන් වහන්සේලාගේ සිතේ වෙනසක් ඇති වෙනවද බලන්න ඕනේ කිව්ව මේ අය වසඟයට ගන්න. ඉතින් ඒ විදිහට ගම්මාසීන් අර වෙනදාට වඩා බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් හොඳට සලකනවා. හැබැයි ඒත් වෙනසක් ඇති වුණේ නැහැ. ඒ වෙනසක් ඇති නොවුනකොට මාරයා දැනගත්තා මේ භික්ෂුන් වහන්සේලාට බලපෑමක් කරන්න බෑ. බලපෑමක් කරන්න බැරි නිසා යා මොකද කරේ? විදුර කියන ඒ අග්‍ර ශාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යනකොට පොඩි ළමයෙක් ගැඟට ආවේශ වෙලා ගලක් අරගෙන ගහන්න සලස්සනවා විදුර කියන ඒ අපේ අග්‍ර ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශාවකයන් වහන්සේට. ඉතින් හිසේ වැදිලා ලේ ගැලීමක් සිද්ධ වෙනවා. සිංහසෙයියාවෙන් බුදුරජාණන් වහන්සේ අපසු හැරිලා බලනවා. බලනකොටම එයා නිරේට යනවා. එතකොට අපට එයා උත්සාහ කරන්නේ මොකද්ද? බලපෑම් කරන්න අපේ හිතේ කෙලෙසයක් ඇති කරලා ඒ කෙලෙසේ තුලින් තමයි එයා බලපෑම් කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපිට තියෙනවා ඒ 10 තමයි ස්වාමීන් වහන්සේ අර මාර දිව්‍ය පුත්‍ර ගොඩට දාලා තියෙන්නේ. එතකොට කෙලෙස මාර ගොඩට දාලා තියෙන එක නෙවෙයි එහෙම බලපෑම් කරන්න නැති සත්‍යයගේ නිරන්තරයෙන් හටගන්න කෙලෙස් 10ක් තමයි ඒ ගොඩට දාලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ දෙක වෙන් වෙලා තියෙන්නේ සාවින්හස. ඒ කියන්නේ සාවින්හස පැහැදිලිව කතා කරොත් දසමාර සේනාව කියන්නේ තමන්ගේ යම් කෙලෙසයක් තියෙනවද ඒ කෙලෙසය ඇති කරවන්න බාහිරින් යමක් බලපෑමක් කළ හැකි පිරිසක්. එහෙමයි සංස. එහෙමයි. ඒක අවස්ථාව දෙනවා. අපේ ඇතුලේ යම් කාමයක් තියෙනවද ඒ දසමාර සේනාවට පුළුවන් අපේ කාමයේ ඇතිවෙنده කරුණ සකස් කරන්න. ඒතර කාමයේ තියෙනවා නම් කාමයේ ඇති වෙනවා. ඒතකොට අපේ මාර්ගයට බාධා ඇති වෙනවා. ඒතර සායනස අපි නිකන් දසමාර සේනාව කාලයත් යනවා. නමුත් මේකට මුල් තැනක් දෙන හින්දා කෙටියෙන් කෙටියෙන් කතා කරගෙන ගියොත් සායනස මේ දසමාර සේනාව පිළිබඳව පටන් ගන්නේ කාමයෙන්.
වටමාතේ කාමාසේනා පළවෙනියටම මාර සේනාව අපිව වසඟ කරන්න පුළුවන් පළවෙනි කාරණේ තමයි කාමය. එතකොට ඇත්තරම ස්වාමීන් වහන්සේ අපේ ලෝකය හඳුන්වන්නේ කාම ලෝකේනේ. එතකොට කාම ලෝකයේ ස්වභාවය තමයි සත්වයාගේ සිත නිරන්තරයෙන්ම කාමයට යොමු වන ගතියක් තියෙනවා. කාමයට යොමු වන ගතියක්. ඒක තමයි කාම ලෝකයේ ස්වභාවය. ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රසය, කයට පහස. එතකොට මෙන්න මේ පහ දුන්නට පස්සේ මේ පහ ලැබෙනකොට අපට දුරස් වෙන්නේ ස්වාමීන් වහන්සේ නිවන. මේක ලැබුණාට පස්සේ කෙනෙක්ට දුරස් වෙන්නේ නිවන. එතකොට ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ පංච නීවරණ වල පළවෙනියට මොකද නීවරණේ? කාමච්ඡන්දය. කාමයේ කෙරෙහි තියෙන කැමැත්ත. අපි කාමයේ ගත්තම ස්වාමීන් වහන්සේ අපිට බෙදෙනවනේ ක්ලේශකාම සහ වස්තුකාම. එතකොට මෙතන ඇත්තරම කතා කරන්නේ අපේ ක්ලේශකාමයේ ගැන. ක්ලේශකාමයේ ගැන සිතේ ඇතිවන කාමයේ ගැන. අපේ හිතේ හටගන්න රාගයේ ගැන. එතකොට මෙන්න මේ රාගය නැත්තම් මේ කාමච්ඡන්දය හටගන්න ස්වාමීන් වහන්සේ අපි හැම වෙලාවෙම දුරස්වන්නේ කුසලයෙන්. ඒ කුසලයෙන් දුරස්වන නිසා එයා ඒ කාම වස්තු හොයාගෙන හොයාගෙන යන්න යන්න කාමයේ තුලම මුසමත් වෙනවා මිසකවා මේ නිදහස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ස්වාමිනාස ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. දැන් අපේ මහ බෝසතාණන් වහන්සේලා පාරමී පුරලා නිසා ඒ අවස්ථාව ලැබුණා. දැන් වැඩි නෙමෙයි අපි කතා කරොත් මේ ස්වාමිනාස කවුද මේ බිම්බිසාර රජතුමාගේ බිරිඳක් නේද අපි මේ කතා කරන්නේ? අර රූප ස්වභාවයෙන් අග්‍ර කිසා කේමා තිරෙනි පාරමී පුරාගෙන ආවේ. නමුත් එයා කාමයේ කෙරෙහි අඳ වෙලා තිබ්බේ නැද්ද? කාමයෙන් අඳ වෙලා හිටියේ. ඊළඟට අපි කතා කරොත් බුදුරජාණන් වහන්සේ කවුද අපේ මේ මාගන්ධියා බිසව හොඳට කාමෙන් අන්ද වෙලා හිටියේ. තමන්ගේ රූපයේ කෙරෙහි පුදුමාකාර ආශාවක් තිබ්බා. ඒ ආශාව තිබ්බට පස්සේ රූපයේ කෙරෙහි ආදීනම කිව්වට පස්සේ මොකද උනේ? බුදුරජාණන් වහන්සේත් එක්ක ගැටුණා. දැන් බලන්න අධික කාම ආශාව තියෙන පුජ්‍යලයන්ට කාමේ ආදීනම කිව්ව මොකද කියන්නේ? උඹ දන්න දෙද්ද ඵලයන්බයි යන්න කියලා නෙවෙයිද කියන්නේ? එහෙම කියනවනේ. අපිට ඕන තරම් ඒ කතාව එහෙමම එළියට එනවා. ඊට පස්සේ කියන්න තරුණ කාලේ පින් කරන අනේ ඔයක දැන් මොකද්ද මේ දැන් තමයි විඳින්න ඕන මේ විඳින්න ඕන කාලේ ඇති වෙනකම් විඳලා පස්සේ බැරියයි කියලා අන්න බලන්න කාමෙන් අඳුණු අවස්ථාව. කියන්නේ මේ පංච කාමෙන් අඳ වෙලා ස්වාමීන් වහන්සේ. ඒකෙන් අඳ වුණාට පස්සේ අපි වයසට යනවා. ඊට පස්සේ මේ වෙලාවේ මැරෙන්න පුළුවන්, හෙට මැරෙන්න පුළුවන්, අනිද්දා මැරෙන්න පුළුවන්, දැන් අපට පිළිකාවක් හැදෙන්න පුළුවන්. ඒ කිසිවක් යාළට දැනෙන්නේ නැහැ. එයාලා මොකද අර කාම වස්තු වලින් අඳ වෙලා ඉන්නේ, සංකල්පනා වලින් අඳ වෙලා තියෙන්නේ. ඒ අඳ වුණාට පස්සේ එයා කරන දේවත් එයා දන්නේ නැහැ. එතකොට ඒ වෙලාවට පුළුවන් මායයාට ඕන විදිහට අපි යොදවන්න. ඕන විදිහට යොදවන්න පුළුවන්. එතකොට එයා කරන්නේ නැති අකුසල කර්ම පැත්තට එයා යොමු කරන්න පුළුවන්. ඒ යොමු කරලා එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් අනර්ථයට සලසන්න පුළුවන්. ඒ නිසා අපට වැඩි උදාහරණ නැහැ. තරුණ කාලයේ දිහා බැලුවම සමහර අයත් එක්ක කතා කරාම, අන්ධ වුණ අයත් එක්ක කතා කරාම, අද සිල් ගන්නෙන්ද කිව්වම බෑ කියන අය දිහා බැලුවම නේද අපට තේරෙනවා කොයිතරම්නම් මේ කාම වස්තු නිසා සංසාරයට ගෙනියනවද, දුකට පමුණවනවද කියන කාරණේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මාර්යාගේ පළවෙනි දැහන මේක. හරි ප්‍රබලම දැහන. ඒ නිසා මේ පංචකාමයේ කියන දේ අපට ඕක තේරුම් ගන්න ඕනේ. අපි හැම කෙනාම පංචකාමයේ තුල ඉන්නවා නම් කොහෙද ඉන්නේ කියලා. මාර්යාත් එක්කයි අපි ජීවත් වෙන්නේ කියලා. වසඟේ අපි ඉන්නේ කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. ඔව් සංස කාමාතේ පටම සේන ඊතර ද්විතිය අරති උචි අරතිය. දැන් සංස මම මැද්දේ දැන් කාමයේ ගැන පැහැදිලි කරන්න මේ මුකුත් කාලයක් ගන්න නැහැ. එතකොට සංස ඊළඟට කාරණයක් තියෙනවා අරතිය කියලා. ඒ කියන්නේ අර කුසල පැත්තට තියෙන කම්මැලිකම. කම්මැලිකම. එහෙම එකක් කොහොමත් පේන්නම තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු තුල තියෙන ලොකුම දුර්වලතාවයක්. ඔය අරතිය නෑ ස්වාමීන් වහන්සේ. මේ කාම වස්තු ටිකක් හොයාගෙන යන්න මොකක් හරි දෙයක් හම්බුණා නම්, වැඩිපුර ගාණක් හම්බුණා නම් හැම කෙනාම මේ පිටිපස්සේ යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නන්නේ කුසල් ධර්ම සිද්ධ කරන්න තියෙන හිතේ
තියෙන කැමැත්ත අඩු බව. හිත යම් විදිහකින් කුසල ධර්ම සිද්ධ කරනකොට කැමැත්තේ අඩු බවක් තියෙනවා නම්, ඒකට ඡන්දයක් නැත්තම්, ඒකට ප්‍රියභාවයක් නැත්තම්, ප්‍රිය නැහැනේ සමහරු ඒ ආවට නේද පින්කමක් කරන්න එන්නේ මේ නිකන් ඔහේ. අර කියනවට එන්නේ අර මරන්න ගෙනියන හරක් වාගේ. ඇත්තම කතාව එහෙමයි. මරන්න ගෙනියන හරක් වාගේ අර කියනවට එනවා ඇඟමැලි කඩ කඩා එහෙම් මෙහෙන් ඇඹරි ඇඹරි ඇවිල්ලා එහෙම් මෙහෙන් ඉඳ ගන්නවා. ඔය මොකුත් නැහැ. පින්කම දිහා බලන්නෙත් නැහැ. ඔහේ ඉඳගෙන ඉන්නවා මොකුත් නැහැ. ආවේ මොකටද කියලා අමතකයි. එහෙන් එන්න පුළුවන්. හැබැයි මෙහෙට ඇවිල්ලත් ඔහේ පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. මේකේ වටිනාකමක් තේරෙන්නේ මොනවද කරන්නේ තේරෙන්නේ ඔහේ ඉඳලා ඔහේ යනවා. මේකට කියනවා අරතිය. මේක කම්මැලි. අපි ස්වාමීන් වහන්සේ මේ කම්මැලියා හැම වෙලාවෙම හේතු හොයනවා. එයාගේ වැඩේ මේකෙන් නිදහස් වෙන්න හේතු හොයනවා. සමහර විට අද මොකක් හරි වැඩක් කර කර හිටියොත් එයාට යම් පින්කමක් ආවොත් කියනවා අද බෑ අද වැඩ කරන්නේ. අද ටිකක් ඇඟට අමාරුයි එහෙම කියලා නැද්ද කට්ටිය? බොහෝ පින්කම් ඔහොම මගහැරලා ඇති. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අද වැඩ ඊට පස්සේ වැඩ කරලා ඉවරලා සමහර විට වැඩක් තිබ්බොත් අද තියෙනවා මෙහෙම වැඩක් අප්පා එහෙනම් අපිට යන්න බෑ. ඒකේ තියෙන තනිකර කාම සම්පත් භුක්ති විඳින නටන්න ගයන්න විනෝද වෙන්න ඒක තමයි එතන තියෙන්නේ. හැබැයි ඒක අල්ලලා මෙයා මොකද කියන්නේ? අද යන්න තියෙනවා මෙහෙම එකක් ඒ හින්දා හරි අමාරුයි. ඒ විදිහට එයා ඒක මඟ හරිනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ සමහර විට එයා යම් ගමනක් යන්න තිබ්බොත් ඒ වැඩේ මඟ හරින ගමනක් යන්න තිබ්බොත් අද මෙහෙම ගමනක් යන්න තියෙනවා ඒ නිසා බෑ කියනවා. එයා හේතු හොයනවා. එහෙම කියලා ඇති ඕන තරම්. ඊට පස්සේ ගමන ගිහිල්ලාවිලා දැන් මෙහෙම පින්කමක් තියෙනවා යන්න ඕනි පාද බුදුන් වදින්න අද මෙහෙම ධාතු මන්දිරේ පූජාවක් තියෙනවා අද අපි යන්න ඕනි කිව්වොත් නෑ මේ දැන් නම් අමාරුයි මම මෙච්චර දුර ගමනක් ගිහිල්ලා ආවේ කියලා එහෙම ඇඳේ වැටෙලා නිදා ගන්නවා. නැද්ද? ඕන තරම් වෙලා ඇති. මේක තමයි අරතිය. මේක තමයි කම්මැලිකම. එයා හේතු හොයනවා. ඊළඟට සානාස බඩගින්න තිබ්බොත් යම් විදිහකින් බඩගින්න තියෙනවා. බඩගින්න තිබ්බොත් අද ටිකක් බඩට ටිකක් බෑ මේ කුසගින්න ටිකක් තියෙනවා මේ කාලා නෑ. කාලා පොඩ්ඩක් කාලා. නමුත් අර චූටි බඩගින්න ආවොත් කියනවා මට බඩගින්න තියෙනවා දැන් නම් ටිකක් පණ නෑ ඇඟට. මේක කරන්න බෑ කියලා යමක හරිනවා. කාලා ඉවර වෙලා මොකද්ද කියන්නේ? දැන් ස්මෘත්තාවයි ටිකක් අපහසුයි ඒ හින්දා මේ දැන් හොඳට පෙල්ලි දාලා නිදා ගන්න ඕනි කියලා ඒ පැත්තෙන් නිදා ගන්නවා. මේක තමයි ඒ ස්වභාවය. ඊළඟට ඕනම් සාවින්හස ලෙඩක් දුකක් හැදෙනකොට ලෙඩක් හැදිලා ඉන්නකොට එන්නේ. හරි අපි කියමු ලෙඩ හැදිලා ලෙඩේ හොඳ වුණාන් පස්සේ දැන්නේ හොඳ වුණේ දැන් බෑ කියනවා. මේ විදිහේ එක එක හේතු හොය හොයා කම්මැලි අර කුසලියට කැමැති නැති කෙනා ඒ කුසලිය මග හරිනවා. ඒ මග හැරලත් අර මරන්න ගෙනියන හරක් වාගේ මෙහෙට ගෙනාවට පස්සෙත් එතනෙදිත් කරන්නේ ඒක. එහෙම කරන්නේ නැත්නම් හොඳට මතක තියාගන්න අරතිය කියන එක කම්මැලිකම. පන්සල් වලට ඇවිල්ලා පින්කමක් කරන්නේ ඔහේ ඉඳලා යනවා. ඒක හොඩක් වෙහෙසෙන්න බලන්න. නේද? පින කියන දේ වටිනාකම තේරුම් අරගෙන මොන ආකාරයෙන් හරි පිනට උත්සාහ කරනවා නම් ඒක කම්මැලිකමෙන් තොරවීමක්. හැබැයි ඉන්නවනම් ඔහේ ගානක් නැතුව ඒක කම්මැලිකම හැටියටයි පෙන්වන්නේ. ඉතින් ඒක බොහෝ පාඩුවක් අපි නිවනින් ඈත් කරනවා සසරට ගෙනියනවා. ඒකයි මේක අරතිය මාර සේනාවට අයිති දෙයක් කියන්නේ. එතකොට එයා කොහොමත් වසඟයට ගන්නවනේ අපිව. කිනට යොමු කරන්නේ නැහැ නේ ස්වාමින්හස්. එයාගේ උගුලේනේ අපි ඉන්නේ. එතකොට එයාට ඕන දේ සිද්ධ කරනවා. නිසා අපි මාර සේනාවට ඒ හේතුවෙන් අහු වෙනවා ස්වාමින්හස්. ඒ කියන්නේ ස්වාමින්හස් දැන් හිතේ අකමැත්තක් තියෙනවා නම් කුසලයේ පැත්තට හේතු සකස් කරලා දෙනවා මාර සේනාව විසින් ඒ පැත්තට බර නොවෙන්න. ඔව් හේතු කොහෙන් හරි හදලා දෙනවා. කොහෙන් හරි හදලා දෙනවා. ඉතින් ඒ හදලා දෙන හේතුව තමයි මෙයා කියන්නේ. හරි පුදුම ධර්මතාවයක් ස්වාමින්හස් එකත්. දැන් ස්වාමින්හස් තුන්වෙනි එක තමයි බඩගින්න සහ පිපාසය. දැන් ඕක මානව ධර්මයක්. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේත් දම් සභා මණ්ඩපයට කවුරුරි ආවොත් ඉස්සෙල්ලම අහන්නේ කාලා දෙන්න කියලා. කාලා නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේට හරි කාටරි කියනවා කණ්ඩ දෙන්න කියලා. එහෙම කිව්වත් බුදුරජාණන් වහන්සේම පෙන්නනවා මේ බඩගින්න මාර ධර්මයක් විදිහට. පිපාසය මාර ධර්මයක් විදිහට. ඇයි ස්වාමීන් වහන්සේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මම එක උදාහරණයක් කියන්න. ස්වාමීන් වහන්සේ පින්කමක් කරන්න කතා කරාම ඉස්සෙල්ලම අහන්නේ එහෙ මොනාද දෙන්න කියලා. මේ ඇත්ත කතාව හොඳේ. මේ අපි හොයන්නේ මොනවද? මේ තමයි මාර ධර්ම ස්වාමීන් වහන්සේ. එයාලා හොයන්නේ එහෙ බත් ටිකක් දෙනවද මොනවද දෙන්නේ
දැන් භාවනාව තියෙනවා කියමුකෝ. මේ පන්සලේ මේ මොනවද දෙන්නේ කෑම දවල්ට? එහෙනම් අපිට අය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ නේ. මෙයා කෙලින්ම මේ බත් ටිකට නෙන්නේ. ඊට පස්සේ අපි කතා කරොත් ස්වාමීන් වහන්සේ සිල් අරගෙන ගිහිල්ලා මේ උදේ ඉඳන් හවස වෙනකම් බණ කියනවා. හැබැයි ඔය බණ එකක්වත් වැඩක් නැහැ. ගෙදර ගිහිල්ලා කතා කරපුවම අද දුන්න කෑම එක හරි නැහැ නේ. දැන් යා අනිත් ඔක්කොම පැත්තකට දාලා මොකද්ද කතා කරේ? කෑම ගැන. කෑම ගැන. එතකොට මේ නිවාප සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්නනවා සාන්නහස කොහොමද මේ මාර්යා මේකට අල්ලගන්නේ කියන මාර දැහැනට. නිවාප සූත්‍රයේදී උපමා කරන්නේ ස්වාමීන් වහන්ස මුවරැලක්. මුවරැලක් උපමා කරන්නේ, මුවරැලකට උපමා කරනවා ඛණ්ඩ නැති කාලයක්. ස්වාමීන් වහන්ස ඛණ්ඩ නැති කාලයක වැද්දෙක් මොකද කරන්නේ? කුඩා දියපාරක් අරගෙන ඇවිල්ලා නිල් පාට තනකොළ ටිකක් පවනවා. නිල් පාට තනකොළ ටිකක් පවනවා. හැබැයි ඒ තනකොළ අවසාන වෙන පැත්තේ වැටක් ගන්නවා. කාටවත් යන්න බැරි වෙන්න ඇතුළු වෙන්න පුළුවන්. ඇතුළු වුණාට පස්සේ යන්න බැරි වෙන්න වැටක් ගන්නවා. ඉතින් අර බඩගින්නේ සාපිපාසාවේ ඉන්න මෝ ටිකක් අර බඩගින්න සාපිපාසාවෙන් හොයාගෙන යනවා කෑමවලට. කෑම ටික හොයාගෙන යනකොට මෙන්න මේ නිල් කටරොළු, නිල් පාටද හොඳට වැවිච්ච අර තනකොළ තියෙන තන දකින්නවා. දැක්කට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ මෝ ටික මොකද කරන්නේ? හරි හොඳයි කියලා කණ්ඩ ඕනේ කියලා ගේට්ටුවෙන් ඇතුල් වෙලා එයා හොලා හොඳට තනකොළ කනවා. තනකොළ කාලා ඉවර වෙලා එයා මොකද කරන්නේ? අර හදපු වැද්දා ගේට්ටුව දොර වහනවා. දොර වැහුවට පස්සේ අරගොල්ලන් හොඳට කාලා එතනම නිදා ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, දැන් මහණෙනි මෙහෙම කාලා නිදාගත්තට පස්සේ අර වැද්දට මුවන්ට තමන් කැමති දේ, වැද්දට ඕන ඕන දේ මුවන්ට කරන්න පුළුවන්ද බැහැද කියලා. එතකොට කියනවා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේක එහෙමම කරන්න පුළුවන් කියලා. බලන්න සන්නසේ, මේ බඩගින්න සාපිපාසාව අර හොයාගෙන ගිහිල්ලා කෑම නිසා අපිව මාර්යාගේ දැහැනට ගත්ත විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ එතන පෙන්නේ බඩගින්න සාපිපාසාව කියලා කියන්නේ කෙලින්ම මාර්යාට අයිති වෙන තැනක් කියලා මේ පෙන්වුවේ. ඒතර ඒ මාර්යාට අර ඒ බඩගින්න සාපිපාසාවේ සත්‍යය හොයාගෙන යනකොට හොයාගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය දේ ලබා දීලා එයාට පුළුවන් එයාගේ වසඟයට ගන්න. මොකද ඒවා දෙන්න දෙන්න එයා දන්නව, දැන් මම බඩගින්න ඉන්නේ. එයාට වෙන මොකුත් ඕනේ නැහැ. මොකද්ද ඕනේ? කුසගින්න නිවා ගන්නනේ. ආයි වෙන මොකවත් ඕනේ නැහැ, කුසගින්න නිවා ගන්න. එයා කුසගින්න නිවා ගන්න ඕනම දෙයක් කරනවා. තොරේ කුසගින්න න්‍යා ගන්න ඕනම දෙයක් කරනකොට වැද්දන්ට පුළුවන් මුවන්ට අවශ්‍ය දේ කරන්න. ඒ වාගේ මාර්යාට පුළුවන් අපට අවශ්‍ය ඒ මාර්යාට ඕන දේ සිද්ධ කරගෙන අපි මහර දෑනට ගන්න. එනිසා මේ බඩගින්න සාපිපාසාව කියන එක පුදුම ධර්මයක්. බලන්න මෙහි කාලා බැරි වෙනකොට සාන්නාස පිට රටවල් වල ගිහිල්ලා කණ්ඩ වෙනවා නැද්ද? ඒ ඒ අපේ බලන්න කොච්චර එක අපි ගිනිනවද කියලා මාර දැහන. දැන් අපි මෙහෙ එක එක දේවල් බීලා මදිවට පිට රටින් උජ්ජෙන්න නෝන්දේව මේ බොණ්ඩ. එතකොට ඒක කොයිතරම්ම මාර දැහැනට උගුලට අහුවෙලා තියෙනවද බලන්න සංස්. එතකොට අපි මේ අහුවෙලා තියෙන මාරයාගේ දැහැනට නෙවෙයිද, උගුලට නෙවෙයිද? එතකොට අපි කොයි සහ ස්වභාවයෙන් එයාට ඕන දේවල් අපෙන් කරගයිද? එතකොට ඇත්තටම බඩගින්න සාපිපාසාව කියන්නේ මාර දැහැනක්. ඒ නිසාමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ආහාර ගන්නකොට මොකක් පිණිසද මේ ආහාර ගන්න කියන එක මෙනෙහි කරන්න කිව්වේ. මොකද ඒ දැහැනෙන් අපට නිදහස් වෙන්න නම් අපට අවබෝධයක් ඇති කරලා දුන්න භාග්‍යවතුන් වහන්සේ මේ ආහාර ගන්නේ කයේ මස්පිඩු වැඩෙන්න නෙවෙයි නේද, ලස්සන වෙන්න නෙවෙයි, කුසගිනි වේදනා දුරු කර ගැනීම කියන කාරණේ පෙන්වලා දුන්නා. මොකද මේකෙන් අපිට ගැලවෙන්න ක්‍රමයක් නැත්නම් අපි ඒකාන්තයෙන් මාර්යාගේ දැහැනට අහු වෙනවා. ඒක තමයි සංස. දැන් මේ මාර්යා අරිනව හතර වටේ රෙස්ටුරන්ට් එක. එකකින් කාලා තව එකකින් ආය අනිද්දර කනවා, තව එකකින් ආය කනවා. කොහොමත් ආහාරෙට ඉතින් කවුරුත් ගිජුකමක් තියෙනවනේ, කොහෙන් ගියත් ඔතනින් අල්ලත හැකි. එතකොට කොහොමත් ප්‍රමාදයේ සිද්ධ වෙනවා. ස්වාමිනාසී ඊට පස්සේ තණ්හා පවුච්චිති තෘෂ්ණාව. තණ්හාව සාමාන්‍යයෙන් අපි කවුරුත් දලකන්නේ දුකට හේතු විදිහට. මාර ධර්මයක් විදිහට පෙන්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒක පැහැදිලිමයි සාමස. මාර ධර්මයේම දුක නිසා විනාස. මාර ධර්මයේම දුකනේ. ඉතින් ඒ තණ්හාව කියන තැන තණ්හාවේ ලක්ෂණ කීපයක් තියෙනවා. අපි එතන කතා කරමු ස්වාමීන් වහන්සේ. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාපි නන්දනි. ඔතනින්ම අපි කතා කරමු තණ්හාව ගැන වැඩි විස්තර යන්නේ නැතුව. එතකොට යායන් තණ්හා මේ තණ්හාව පෝනෝ භවිකා කෙලින්ම පුනර්භවය ඇති කරනවා.
මේ තණ්හාවට පුළුවන් නැවත නැවත සත්වයා උපදින්න. ඊට පස්සේ යායන්තන්නා පොණෝ භවිකා නන්දි රාග සහගතා. ඊළඟට ආස්වාදෙන් ස්වාමීන් වහන්සේ ඇලෙනවා. ඒ මේක තණ්හාවේ ස්වභාවයක්. ඊළඟට తත්‍ර తත්‍රාබිනන්දති. ඊළඟට ගිය ගිය තැන හොඳයි කියලා පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ මේකට හොඳම උදාහරණي අපි වැඩි යන්න ඕනේ නැහැ. බලන්න අපි හිතමුකෝ අසරණ වෙලා දුකී දුප්පත් වෙලා කණ්ඩ වේල නැතුව වැටිලා ඉන්න මිනිස්සේ දිහා බලන්න. ඒ වැටිලා ඉන්න මිනිස්සයා එයාගෙන් අපි ඇහුවොත් දැන් මැරෙනවා මේ එයා නිදහස් වෙන්න කැමැතිද කියලා ඇහුවොත් එයා ඒකට කැමැති වේද? කැමැති වෙන්නේ නැහැ. ඒ තැනට ඇරිලා තියෙන්නේ. දැන් බලන්න සානස අපි කතා කරෝ යායන්ත මේ තෘෂ්ණාවෙන් ඇලෙනකොට අපි ඉපදෙන්න පුළුවන් තිරිසන් ලෝකේ. මේක තමයි පුනර්භවය. පුනර්භවයේ පිණිස හේතු වෙනවා. දැන් ওই තිරිසන් සත්‍යෙක් ස්වාමීන් වහන්සේ එතන ගියොත් එතන නන්දි රාග සහගතා. එතන තෘෂ්ණාවෙන් ඇලිලා ඉන්නේ. එතන ආස්වාදයෙන් ඇලිලා ඉන්නේ. එතනින් ඒ සත්‍යය ගලවන්න පුළුවන්ද කියලා බලන්න. දැන් එතන කොයිසහ දුකක් තියෙනවද? තිරිසන් ලෝකේ වතුර ටිකක් නැහැ. හරකෙ දිහා බැලුවොත් බොණ්ඩ වතුර ටිකක් නැහැ. උෂ්ණ කාලෙක බොණ්ඩ වතුර ටිකක් නැතුව තව කෙනෙක් සමහර දවස් ගාණක් ඉන්නවා. මැසි මදුරු කරදර විවිධාකාර පීඩා ගොඩක් තියෙනවා. හැබැයි මේ පීඩා ගොඩ තිබුණට ඔහු ඒ දින්න ආත්ම භාවයේ තුල සතුටින් ඒක අභිනන්දනය කරන්නේ නැද්ද? ආස්වාදේ කරන්නේ නැද්ද? දැන් අපි ගත්තොත් අපේ ජීවිතත් එහෙම අපි තෘෂ්ණාවෙන් ඇලිලා ඉන්න නිසා අපි කියන අර දුගී දුප්පත් නැත්තම් ස්වාමීන් වහන්සේ නානක් ප්‍රකාර ඇඳේ වැතිරලා ඉන්න ලෙඩක් බලන්න ලෙඩෙක් බලන්න. ඒ ලෙඩා වැතිරිලා ඉන්නේ දරුණු රෝගයකින්. එයා උත්සාහ කරන්නේ මොකද්ද? තව පැයකින් හරි නිදහස් වෙන්න කොහොමද මං ගොඩට එන්නේ කියලා. ගියේ ගිය තැන ඇලිලා ඉන්නේ. ඒක අභිනන්දනය කරලා තියෙන සතුටින් පිළි අරගෙන තියෙන මේක තමයි තෘෂ්ණාවේ ලක්ෂණය. ඒ නිසා සත්වයා හැම වෙලාවෙම මොකද්ද විඳින්නේ? දුකක්. ඒ ඇල පුනර්භවයේ හදනවා කියන්නේ මේ මනුස්ස ලෝකෙම හදනව නෙවෙයි නේද? දිව්‍ය ලෝකයි හදනව නෙවෙයි. ඊළඟට බ්‍රහ්ම ලෝකවල හදනව නෙවෙයි. අනිවාර්යෙන් අපි වැඩි හරියක් ඉන්නේ නිරේ. තිරිසන් ලෝකේ, ප්‍රේතපායේ නැත්නම් අටමහා නරකේ, ඊට එහෙම නැත්නම් ඔසුපත් නරකවල නැත්තම් අපි ඉන්නේ අසුරපායේ. ඔය ටිකේමයි වැඩිය සැරිසරන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මනුස්ස ජීවිතේ උපමා කරේ කනකැස් බෑව වේසිදුරෙන් අහස බලනවා වගේ. ඊට සුගතෝ වාදේ නිරන්තරයෙන් දේශනා කරනකොට කියනන්නේ දුර්ලභෝ බුද්ධෝත්පාදෝ දුර්ලභෝ manussත් පැටිලාභෝ මහණෙනි මේ මනුස්ස භවයේ දුර්ලභයි කියලා. එතකොට එහෙනම් අපට තේරෙනවා මේක අපි කියන එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ නිසා අපට තේරෙනවා මේ manuss භවයේම කියන එක ලැබෙන එක නෙවෙයි. ඒ ගිය ගිය තැන ඇලෙන එකේ විපාකයේ තමයි අර වාගේ දුක්ඛිත තැන්වල ඉපදෙන්නේ. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ නිර්සත්‍යය ගැලවෙයි කියලා හිතනවාද? එයාත් ස්වාමින්වහන්සේ සතර අපායේ ඉපදුණු සත්‍යයා ඒකට ඇලිලා අර දුකෙන් නිදහස් වෙන්න එහෙට දුවන එකනේ කරන්නේ. මැරෙන්න කැමති නැහැනේ. මැරෙන්න කැමති නැහැ නිර්සත්‍යයා. හිතන්න එපා මේ නිරේ ගියාම මේ නිර්සත්‍යයා මැරෙන්න කැමති කියලා. නෑ, එයා මරණයෙන් අර වේදනාවෙන් නිදහස් වෙන්න ඒක ඇලිලා එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඒ මොකද මේ බලන්න తත්‍ර తත්‍රාවිනන්දිනි ගිය ගිය තැන ඇලෙනවා දුකම විඳිනවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා තෘෂ්ණාව කියන එක සුළුවට අපි සලකන්න හොඳ නැහැ. ඒකයි මාර ධර්මයක් කිව්වේ. එයාට ඕන සියල්ලම සිද්ධ කරගන්න පුළුවන් මේ තෘෂ්ණාව තුළට අපි ගොදුරු වුණාම ස්වාමීන් වහන්සේ. මාරයාගේ මර්මස්ථානයක් ස්වාමීන් මොකද මේ තණ්හාව නැති සත්වෙක් නැහැ. එහෙම බැලුවම හැම කෙනාම මාරවසගියට හේතු හදාගෙන ඉතින්. අද ස්වාමීන් වහන්සේ ඊළඟ කොටස දැන් අපේ උඩුදුම්බර ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව කරන වෙලාවේ මම දැක්කා භාවනා කරලා පොඩි කල්පනා කරන්න කිව්වා හිත මේ වෙලාවේ මොකක්ද ඉල්ලන්නේ කියලා. ඒ වෙලාවේ කටිය භාවනා කරද්දී සමහර අම්මලලන් ඉල්ලපු දේ එතනම ඉෂ්ට කරගත්තා. හොඳට නිදාගත්තා. එතකොට මේ ඊළඟ මාර ධර්මයේ තමයි ස්වාමීන් වහන්සේ මේ තීන මිද්දය. සානස ඔය තීන මිද්දය කියන එක නිදිමත ගතිය. සත්වයා වැඩි හරියම්ම කරන්නේ නිදාගන්න කියලා සානස. ඒ නිදාගනත් මදි ආය පිංකමක් කරන්න ගියාම එතනන් නිදා ගන්නවා සානස. බලන්නක අපේ ජීවිතයේ මිනිස්සු දිහා හැරිලා බැලුවොත් අපි නිදා ගන්න උදේ වරුවේ නෑ රැට. ඊට පස්සේ ආය විවේකයක් આવොත් දවල්ටත් පැය දෙක තුනක් නිදා ගන්නවා. ඊට පස්සේ ආපහු විවේකයක් આવොත් ආයෙත් නිදා ගන්නවා. ඊට පස්සේ සානස ඇවිල්ලා බණක් භාවනා කරන්න ගියොත් එතනම ඉඳගෙන නිදා ගන්නවා. ඒ ඇස්සේ බණක් අහන්න කියන්න බලන්න පැයක්.
පෑයක් බණක් අහන්න කියන සංස. ඒත් නිදා ගන්නවා. කියන්නේ තීන මිද්දේ කියන්නේ තනි ක්‍රම කුසලයෙන් අයින් කරන එක. කුසලයේ දැන් බලන්නකෝ පෑයක් බණ අහන තියෙන කුසලය එයාගේ ජීවිතෙන් අයින් කරන්නේ. ඒ නිසාම පංච නීවරණ ධර්ම වලට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියන එක තුන්වෙනි නීවරණයක් හැටියෙන් පැනෙව්වා. ඒ තීන මිද්දේ දුරු වෙන්නට නම් අපේ නිතරම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ප්‍රීතියෙන් ඉන්න කියලා. සතුටින් ඉන්න කියලා. කියන්නේ මේ කරන දේ ගැන අපේ ජීවිතයේ සතුටක් උපදවා ගන්න. ඒ කරන්නේ මොකද්ද? පින්කමක් කරනකොට ජීවිතේ ඒක අලස කමින් මේක නිකම් ඕන් නැති දෙයක් හැටියට කරන්න ගත්තොත් සාමිනාස හැම වෙලාවෙම නිදිමත. නේද? අපි පින්කමකට ආසාවෙන් කරන්න බලන්න. නේද? අපේ ජීවිතේ වගේ පුදුමාකාර කැමැත්තෙන් හරි ආසාවෙන් අපිට මේක සරණක් තියෙනවා, පිහිටක් තියෙනවා, අපේ ජීවිතේ ආරක්ෂා කරන්න මේ පින කුසලයේ අපට අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, දරුවෙක් නැහැ, කවුරුත් අපට රැකවරණයක් නැහැ. කවුද අපිව රකින්නේ? පින. ඒ නිසා මේකට කැප වෙන්න ඕනේ කියන අර පින කෙරෙහි තියෙන ඡන්දය සහ පිනේ ලැබෙන විපාක කෙරෙහි හිතේ පුදුමාකාර සතුටක් ඇති කරගන්න. ජීවිතේ අරමුණක් තියාගන්න. මං නිකන් කියන්නේ අරමුණ. කවුද අපි ජීවත් කරන්නේ කිව්වොත් අරමුණ. ආයි වෙන මොකුත් නෙවෙයි. දැන් අපේ මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට ගෙනිච්චි මොකද්ද? අරමුණ. පස්සේ අපේ කවුද මහමුගලන් මහරහතන් වහන්සේ එතෙන්ට ගෙනිච්චි අරමුණ. ඒතර ජීවිතේ ලොකු ලොකු තැන්වලට ගෙනිච්චේ මිනිස්සුන්ගේ අරමුණ. ඒතර අපට අරමුණක් තියාගන්න ඕනේ අපේ ජීවිතේ. මන් නිවන් දකින්න මේ වගේ කෙනෙක් හැටියට යනවා. ඒතර එහෙම හිතේ හදාගත්තම අපි හිතන විසාකාව වගේ යනවා කියලා කෙනෙක් හිතා ගන්නවා කියලා. ඒතර විසාකාවගේ ජීවිතේ කරපු පින්කම් දැකලා අපිට හිතෙනකොට කොච්චර සතුටක් ඇති වෙනවද? මමත් පින්කම් කරන්න ඕනේ මෙහෙම කියලා හිත පහළ වෙලා එයා නිරන්තරයෙන් උත්සාහ කරනවා එතන ඒ විදිහට පින්කම් කරන්න. එතකොට අර පින්කම කෙරෙහි තියෙන අලසභාවය නැහැ. ඒකට කම්මැලි ගතිය නැහැ. කම්මැලි ගතිය අලසක බව තිබ්බේ ගමන් මොකුත් නැහැ. ආපු ගමන් ඉඳගත්තේ ගමන් එහෙම්ම නිඳ යනවා. මේකේ තියෙන වටිනාකමක් දෙන්නේ නැහැ. ඒකයි මේ හේතුව සාමින. හැබැයි ඒ දෙන්නේ නැහැම කියන කොහෙද ඉන්නේ? පිනෙන් ඈත් වෙලා. නින්ද කියන එක පිනක් නෙවෙයි සාමනාස්. අපේ කුසලයක් නිගවන්නේ. නින්ද කියන ධර්මයේ තුල හැමදාම මතක තියාගන්න අපි කරපු පෙර කුසලයක් ගෙවනවා. මේ කුසල් විපාකයක් ගෙවලා ඉවර කරලා දානවා. එතකොට ගෙවලා ඉවර කරලා දානකොට ආයෙ කුසලයක් එතන රැස් වෙනවද? නෑ. කුසලයක් රැස් වෙන්නේ නෑ. එහෙනම් කෙලින්ම අපිව අර කුසලයකුත් නෑ, කුසල් වෙන අවස්ථාවම ගැහැරිලා යනවා. එතන අපට නිවෙනින් ඈත්වීමක්මයි ස්වාමීන් වහන්සේ සිද්ධ වෙන්නේ, සසරට වැටෙන්නේ. ඉතින් ඒ නිින්ද තුල ඕන දෙයක් සිද්ධ කරන්න පුළුවන්. සමහර විට නිින්ද තුල එක එක දේවල් දැකලා පින්කම් වලින් අයින් වෙලා තියෙනවා. ඔව්, අයිස් පින්ක් මේ සමහර අය භාවනා කරන්න එනවා, ඉඳගෙන ඉන්නවා, ඔය අඩ නිින්දට වැටෙනවා, මොකක් හරි එකක් දකිනවා, දැක්ක ගම හරි දැක්කම ඒවා හොඳ නෑ කියලා ආයෙ මම මේක කරන්නේ නෑ කියලා ගියයි ඉන්නවා ස්වාමීන් වහන්සේ. එයාලා හිතන්නේ මේ සමාධියෙන් දැක්කා කියලා. දැකලා තියෙන්නේ මේ අඩ නිින්දේ. එහෙම ඕන තරම් වෙලා තියෙන සන්නස නිින්ද කරපු හදියක්. ඒ නිසා මේ නිින්ද කියන එක නැත්තම් මේ තීන මිද්දේ කියන එක කෙලින්ම අපේ ජීවිතයෙන් අයින් වෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා සමින්හස. එච්චර අපි ඕන්නේ මෙතනින් අපි මේ කාරණේ අවසන් කරමු. එතකොට මේ සායනස මේ නිින්ද කියන කහම ඇත්තම සායනස ධර්ම දේශනාව ශ්‍රවණය කරනවනත් කොච්චර ධර්ම කාරණයක් ධර්ම කොටසක් තමන්ගේ සිහියෙන් අයින් වෙනවද? භාවනාවක් කරනකොට කොච්චර තමන්ගේ අරමුණක් අහිමි වෙලා යනවද? ඒ නිසා ඇත්තටම කෙනෙක් උනන්දු වෙන්න ඕනේ මේ මාර ධර්මයට යට නොවෙන්න. නමුත් ඉතින් නිින්දට හුරු වෙච්ච කෙනාට નિરાයාසයෙන් නිින්ද කියන එක ජීවිතයට එනවා. ඒක හරි අමාරුයි නවත්ත ගන්න. නමුත් ඒක කොහොම හරි කළ යුතු දෙයක් බවට පත් වෙනවා සයන්ස්. ඊළඟ මාර ධර්මයේ ස්වාමිනාස භය, භීරු. භය කියන එක බුදුරජාණන් වහන්සේ සතර අගති වලට අපෙන්නවා. චන්දෝ දෝසවා භයා මොහවා. කියන්නේ භය කියලා කියන්නේ ස්වාමිනාස කෙලින්ම සත්වයා අගතියකට ඇදලා දාන ධර්මයක්. අගතියකට කියලා කියන්නේ අපි වැඩි නෙවෙයි, අපි කතාවක් කියනෝනේ සරපේක් එහෙම දෂ්ට කරන්නේ මොකක් වුණොත්ද කියන්නේ බයට කියලා කියන්නේ. බයට කියන්නේ බය වුණාම ස්වාමීන් වහන්සේ අකුසල් කරනවා කියන එක සිද්ධ වෙන දෙයක්.
සිද්ධ වෙන දෙයක්. දැන් හිතන්නකෝ අපි සරපේකුට බය වුණොත් අපි මොකද කරන්නේ? ඌ මරණවනේ. මොකක් නිසාද ඒක සිද්ධ කරන්නේ? බය නිසා. බය නිසා. බය කියන දේ අපේ ජීවිතේට මොනියම් හෝ කාරණයකට එනවනම් බය නිසාම අපිව අකුසලයට ඉබේ පෙළඹෙනවා. අකුසලයට මාරයාට පුළුවන් ඕන විදිහට ඒක සිද්ධ කරන්න. ඒකනේ අපි කතා කරන මේ මහා මුගලන් මහ රහතන් වහන්සේට ඇට කුඩු වෙන්න පහර දුන්නා. ඒ බය නිසානේ. බය නිසා කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ මහා මුගලන් මහ රහතන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා වටාපත පහලට දික් කරනකොට නිරය පේනවා. වටාපත උඩට දික් කරගෙන දිව්‍ය ලෝකේ පේනවා. ඒ නිසා මිනිස්සු එන්න ගත්ත හොගාලා. ඒ පාර අන්‍යය බය වුණා මොනා නැති වේද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපට නැති වෙනවා. ඒ නිසා මහා මුගලන් මහ රහතන් වහන්සේට ඉන්න දෙන්න හොඳ නැහැ. ඝාතනය කරන්න ඕනේ කියලා පිරිසක් යොදවලා ඝාතනය කරා. ඒ නිසා තිරිසන් ලෝකයේ වේවා, manuss ලෝකයේ වේවා, අපි ස්වාමින්වහන්සේ අද ලෝකයේ යුද්ධ හටගෙන තියෙනවා නම් ඒ යුද්ධවලට මූලික හේතුව බය හේතු වෙලා තියෙනවා. දැන් අපි රට රටවල් යුද්ධ කරන්නේ ඒ රට අපේ රට අල්ලගයිද කියන බයට. අනාගත බය තියෙනවා. මේ මොහොතේ බය තියෙනවා, අනාගත බය තියෙනවා. ඊට පස්සේ ඒ බය නිසා තමයි යුද්ධ කරන්නේ. දැන් අපි කට්ටියක් එක්ක මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාම හිතේ තියෙන බයක් මේ මිනිස්සයා මෙහෙම කරයිද කියලා. ඊළඟට මොකද කරන්නේ? මේ බයෙන් දුරු කරගන්න අපි එක එක දේවල් සිද්ධ කරනවා. බය කියලා කියන්නේ කෙලින්ම අපිම නොමකට යමන එකක්. එනිසාමයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම අපිව ඒ බය කියන දැන් බය කියන ධර්මයේ ආවම බය කියන දේෙන් අපට කරන්න පුළුවන් දෙයක් නැහැනේ. දැන් අපි කියනවා එක් අවස්ථාවක ස්වාමින් වහන්සේ නමක් ඔය පෙන්වා දෙනවා මේ අපේ ස්වාමින් වහන්සේලා 39ක් මන භාවනා කරන්න ගියාට පස්සේ දවසින් දවස කොටියක් කනවා. ඒ කොටියක් කනවට පස්සේ ඊළඟ දවසේ දකින්න එක දවසක අර ස්වාමීන් වහන්සේ තව එක්කෙනෙක් ඇදගෙන ගිහිල්ලා කොටියක් කනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ සිහිපත් කරේ අර ස්වාමීන් වහන්සේලා මතක් කරේ සතර සතිපට්ඨානේ සිහි කරන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානේ සිහි කරනකොට කොටිය කකුල් දෙක කනකොට සෝවහන් වෙනවා. ඊට පස්සේ ඒ අවසානෙට අරිහත් ඵලයෙන් සැනසෙනවා උන්වහන්සේ. හැබැයි ඒ වෙලාවේ බය වුණා නම් ඉවරයිනේ. ඒ වෙලාවේ බය වුණා නම් ඉවරයි. තව අවස්ථාවක පෙන්නනවා සීල විසුද්ධිය ගැන පෙන්නනකොට නාගේ පිඹුරෙක් වෙලාගෙන ඉන්නකොට කෙටේරිය අතේ තියාගෙන ගහන්න නැතුව මරන්න නැතුව එයා අතහරිනවා. ඒ නිසා පිඹුර අතහරිනවා. හැබැයි බයට පිඹුර කෙටුවා. ඒ වෙලාවේ සීල ඡේදනයක් සිද්ධ වෙන එක එයාට නිරයට යන්න ඒකාන්තී හේතු වෙනවා. එයා සීලේ හේතු කරගෙන නිර්භයතාවය ඇති කරගෙන කෙටේරිය අතහැරියා. එතකොට ඒ වාගේ නිර්භය ඇති වෙන්න පින්නතුනේ හැමදාම අපේ ජීවිතේ ගුණයක් තියෙන්න ඕන. ගුණයක් තියෙනවා නම් නිර්භය නැහැ. අපි කියන්නේ සමහරු කියනවා නේද ලස්සන කතාව අනේ අපට ඕන දෙයක් වුණාම අපි හොඳට ගුණධර්ම පුරලා තියෙනවා කියලා කියන්නේ නැද්ද? එහෙම කියන අය ඉන්නවා සාමින්හස. කිසි වෙලාවක හරි අපි මෙච්චර දේව මරණේදීවත් එයාලා බය නැහැ කියලා ඔප්පු කරනවනේ. ඒ කියන්නේ එයාලා ජීවිතේ ගුණයක් තියෙනවා. මරණේදී පවා බය කියන එක බය වුණොත් සාමින්හස අපි යන්නේ නිරයට. එතකොට දැන් කෙනෙක්ගේ ජීවිතේ හොඳට පුණ්‍ය ධර්ම සිද්ධ කරලා තියෙනවා නම් ඒ පුජ්‍යලයට පුළුවන් මරණයේදී පවා අපේ ජීවිත ඕන වෙලාවක ගියා විසවෙනවා. අපි හොඳට සිල් රැකලා තියෙනවා, භාවනා කරලා තියෙනවා, දන් දීලා තියෙනවා, අපි යහපත්ව ජීවත් වෙලා තියෙනවා, අපට බය නැහැ කියලා කියන්නේ නැද්ද? ඒයි ගොඩනගාගත්ත ගුණය මත නිර්භය භාවයක් ඇති වෙලා තියෙනවා. ජීවිතේ ගුණය කියන එක පිරිහුණොත් අනිවාර්යෙන් කාන්තේ කියන භයයි සාමිනාස. බයයි. නිසා බය කියන එක අපට දුරු කරගන්න තියෙන එකම අවිය මොකද්ද? ගුණය. ගුණය කියන එක ජීවිතයට ඇති කරගෙන ගුණය ගැන හිතලා අපි හැම වෙලාවෙම අයින් කරන්න ඕනේ. දැන් අපිට හිතමු අමනුෂ්‍ය කරදරයක් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කියනවනේ තමන්ගේ ගුණ ධර්ම ගැන සිහි කරන්න, ධර්මය, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ සිහි කරන්න, මේ සියල්ල දුර වෙනවා කියලා හේතු සාධක ඇතුව. ඒතට ඒ වාගේ අපේ ජීවිතයේ ඒ පැත්තෙන් ගොඩනගා ගත්තොත් අපිට නිර්භයතාවය ඇති කරගන්න පුළුවන්. හැබැයි බය වුණොත් නම් තනි කර පාපතර පුජ්‍යලියෙක් බවට පත් වෙන්න පුළුවන්. පාපතර පුජ්‍යලියෙක්. ඒ නිසානේ 70 සමහර විට 72 දෙනෙක් ඉන්නවා කියලා දිව්‍ය ලෝකෙට යන්නේ බය නිසානේ. බය නිසානේ. නැතු වෙන හේතුවක් නෙමෙයි. 72 දෙනෙක් මරා ලබන්න තව පිරිසක් මරාගෙන හරි
යනවා බයයි. ඒ නිසා එක හරි පුදුමයි බය කියලා කියන්නේ කෙලින්ම අගතියට ගෙනින ධර්මයක්. තනිකර පාපතර පුජ්‍යලයක් බවට පත් වෙන පාපී නෙවෙයි පාපතර පුජ්‍යලයක් බවට පත් කරන ධර්මයක් සාමිනහස. ඔව් සාමිනහස, මේ බය කියපු තැන පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මේ මතක් වෙච්ච වෙලාවේ සාමිනහස, දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට මාරසේනාව ආපු වෙලාවේ කවුරුත් හිටියේ නැහැ. හැම කෙනෙක්ම බය වුණා. දෙවිවරු බය වෙලා කක්සිම කෙනෙක් හිටියේ නැහැ. බෝධීන් වහන්සේ වැඩ හිටියා. එතකොට මහා ගිනි වර්ෂා අදහලද්දී කිසි කෙනෙක් හිටියේ නැහැ. නමුත් ඒ කිසිවකට බය වු නැත්තේ කෙලෙස් නැති කරපු බුදු කෙනෙක් නෙමේ, බෝධිසත්වේ. එහෙමයි සර්. කෙලෙස් තිබුණු බෝධිසත්වේ. බුද්ධත්වයට පත් වෙච්ච කෙනා නෙමේ. බෝධිසත්ව අවදී හිටපු කෙනා තමයි අච්චර දෙයකට බය වුනේ නැත්තේ. සාමාන්‍ය මිනිස්සේ කොච්චර පාරමිතාවක් සම්පූර්ණ වෙන්න ඕනද ස්වාමීන් වහන්ස? එහෙම මාර සේනාවක් එක්ක ඒ තරම් ඝර්ජනාවක් සිද්ධ වෙද්දී කෙලෙස් තියෙද්දි බය නොවි ඉන්නට. අද භාවනාවක් කරන්න ගත්තාම පොඩි දෙයකට බය වෙලා කොච්චරයි භාවනා අතහැරෙන්නේ. මම අත්දැකීමෙන් දැකලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා කැලෑවල ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා සයන්ස පුංචි පුංචි දේවල් සිද්ධ වෙනවා භාවනා කරද්දී. එතකොට එහෙමම අතහැරෙනවා. සමහර අය සිවුරෙනුත් ගිහිල්ලා තියෙනවා. ඒ භය ඒ තරම් බලපෑමක් කරනකොට අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී කොච්චර පාරමිතා පුරලද්ද ස්වාමීන් වහන්සේ, මේ කෙලෙසුත් තියාගෙන ඒ තරම් මාර ගර්ජනයකට බය වෙන්නේ නැතුයි. ඉතින් අපි ඒවන් කෙනෙක් බුද්ධත්වයට පත් වෙච්ච අවස්ථාවක ඒ බුදුරජාණන් වහන්සේ සරණ කරනගෙන ඉන්න එක ගැන කොයි තරම්නම් හිතින් සන්තෝෂයට පත් වෙන්නට ඕනද? මොකද ස්වාමීන් වහන්ස, මේ ලෝකේ හැම සත්‍යයම මායя යට තින්නේ. බුදුරජාණන් වහන්සේ හැර අනිත් හැම කෙනාම මාර වසඟයට ගන්නවනේ. බුදුවරු පසේ කියන්නේ බුදුවරු පහළ වෙන්නේ නැති කාලවල සියලු සත්වයෝ මාර වසඟේ. සියලු දෙනා මාර වසඟේනේ. ඒතර මාරයාට ඒ තරම් බලපෑම කරන්න පුළුවන් නිසා අර අපේ මහබෝසතාණන් වහන්සේට ඒ අවස්ථාව සැලසුනේ ඒ සාරාසංකේ නෙමෙයි, විසි අසංකේය කල්පලක්ෂයක් පුරාවට පිරු දානාදී පාරමිතා ටික පමණ කරගත්ත ಗುಣධර්ම ටික පමණයි මාරයා ඉස්සරහා නොසෙල්ලෙන්න ශක්තිය හදලා දුන්නේ. ඒක සත්‍යක්‍රියාවන්නේ කරේ. ඒක තමයි කාන්තාවට එක්ක සාමස. ඊළඟට සයනස් ගියොත් සැකේ. සක සාමාන්‍ය මාර ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි අද දසමාර සේනාව කතා කරන්නේ මේක පිළිබඳ පොඩි පොඩි මතිමතාන්තර ගැටලු තියෙන හින්දා චුට්ටක් निराකරණය කරගන්න සයන්ස්. එතකොට මේ සක මාර ධර්මයක් බවට පත් වෙන්නේ කොහොමද සයන්ස්? ස්වාමීන් වහන්ස, සෝවාන් වෙන පුජ්‍යලයට නැති වෙන කෙලෙස් ධර්ම තුනක් ගැන ධර්මයේ පෙන්නනවා. එයින් එකක් තමයි සක්කාය දිට්ඨි, අනිත් එක විචිකිච්ඡාව, අනිත් එක සීලබ්බත පරාමාස. එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ එහෙම සැකය. එතකොට මෙතන ඇත්තරම කතා කරන්නේ අපි කතා කරොත් බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝ රත්නය, ඊළඟට පටිච්ච සමුප්පාද, කර්මය, මේ ඵලය, ඊළඟට උපපාතික උපත, මේ වගේ බුදුවරු පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා කියන කාරණා පිළිබඳ යම් සැකයක් උපදිනවා නම් අන්නේ සැකයට තමයි කියලා කියන්නේ මෙතන විචිකිච්ඡාව කියලා අපිට පෙන්වා දෙන්නේ. හේතුව අනිත් තැන්වල සැක කරාට ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නැහැ. අනිත් තැන්වල සැක කරාට ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු විවාහ ජීවිතේ සැක කරනවා කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඒ ප්‍රශ්නේ හදාගත්තොත් අපි දන්නේ නැහැ. මේ අපි හිතමුකෝ මේ මොනවා හරි ප්‍රශ්නයක් වෙලා දැන්ට සැක ඇති. සැක ඇති. නමුත් ඒක ඒක ඇවිල්ලා එයාට මේ ජීවිතේ මොනවා හරි අකුසල කර්ම කරොත් ඒක එයාට යනවා. නමුත් බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැක කරොත් ස්වාමීන් වහන්සේ ඒක එයාට ලොකු නේ හානියක් බවට පත් වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණය සහ ධර්මස්කන්ධය ගැන සැක කරන්න ගත්තොත් එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න කවදාකවත් බෑ. කවදාකවත් බෑ සනස. ඒ සැකේ කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න. ඊට පස්සේ ධර්මයේ කෙරෙහි සැක උපද්දවා ගන්න ගත්තොත් එයා හැම වෙලාවෙම ධර්මයේ දිහා බලන්නේ නිශ්චිත හැඟීමකින්. මේකේ නිවන් දකින්න පුළුවන්ද? බැයිද? ආ මේ මාර්ගේ හරිද වැරදිද කියලා නිකාමර සැක උපදවා ඒ ධර්මයේ දිහා බලන්න ගත්තම එයාට ඒ ධර්මයේ වැඩිමමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලන්න පිනක් කරාම සමහරු හිතනවා මොකද්ද? ඕකේ විපාකෙ තියේයිද? ඕකේ ලැබෙයිද? ඕක වෙයිද? ඉතින් ස්වාමීන් වහන්සේ අර එහෙම හිතනකොට මෙයාට අර පින දුර්වලයිනේ.
ඒ පින කියන එක එහෙම දුර්වලලා ගිහිලා ඉවරයි. එතකොට ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ කුසල් විපාකයේ තියෙනවා කියලා. අකුසලයේ විපාක තියෙනවා කියලා. එතකොට මේ මේවා ගැන පවා සැක කරනකොට සැක කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ගැන. ඊට පස්සේ සංඝ රත්නයේ ගැන. ඊට පස්සේ අපි කතා කරොත් මේ පටිච්ච සමුප්පාදේ. මේ හේතුඵල දහම. සත්‍යයා යන්නේ මේ අවිද්‍යා පත්‍ය සංස්කාරාදී මේ හේතු නිසා සත්ව පැවැත්මක් මේ සංසාරේ තියෙනවා කියන ධර්මයේ පිළිගන්නේ නැත්තම් ඒක පිළිබඳ විශ්වාසයක් නැත්තම් කෙලින්ම මේ අනුමග යනවා නිසානස් එයා හොයන්නේ කොහොමද සදාකාලික තැන දැන් ඒක නිසා වෙන ප්‍රශ්නේ කියන්නේ මේ ලෝකේ හේතුඵල දහම පිළිගන්නේ නැත්තම් පිළිගන්නේ මොකද්ද දෙවියන් වහන්සේ කවුරු හරි කෙනෙක් මේ ලෝකේ මැව්වා කියලා මේ ලෝකේ මවපු කෙනෙක් ඉන්නවා ඊට පස්සේ ඒ යන තැන සදාකාලිකයි ස්ථිරයි ඊට පස්සේ මේ පේනව දිරනව ජරා වෙනව ව්‍යාධයටපත් වෙනව ලෙඩ වෙනව හැලෙනව මැරෙනව මේ හැම ලෝකෙම පේන්න හැමදේම තියෙනවා හැබැයි පිළිගන්නේ ඇයි මොකද්ද සැකය එතකොට සැකය කියලා කියන්නේ සාමිනන්ස් කෙලින්ම එයා කුසලයෙන් අයින් කරනවා කුසලයෙන් අයින් කරලා විචිකිච්ඡාව තුලින් එයා බුද්ධ ශාසනයෙන් සම්පූර්ණයෙන් පහවරිනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පහව හරිනවා ඊට පස්සේ අර උපපාතික උපත්තාදී පිළිගන්නේ නැතකොට එයා තනිකර පව් කරන්න ගන්නවා සාමිනා. ඒ කියන්නේ එයා පිළිගන්නේ මේ ජීවිතේ විතරයි. මේ ජීවිතේ විතරක් පිළිගන්න මිනිස්සු කොහොමද? එයාලා ඉතින් මරන්න ඕන සත්තු ඔක්කොම මරනවානේ. කරන්න තියෙන දුරාචාර ඔක්කොම කරනවා. ඒ ඇයි? එයාලට අර පිළිබඳ විශ්වාසයක් නැහැ. සැක උපදවලා තියෙන නිසා ඒ සැක උපදීම කෙලින්ම එයා කුසලෙන් අයින් කරනවා. පෞල් ජීවිතවලත් අනම්බනම් සැක උපදවනවා කියන එක ඒකත් සැකේ කියන එක එතරම් සුදුසු දෙයක් නෙවෙයි මොනාකාරයෙන් උපදවා ගත්තත් අකුසලයට බරවන දෙයක් සැක උපදවා ගන්න හැම වෙලාවෙම මොකද වෙන්නේ එතනින් ගියොත් ඉතින් ප්‍රශ්න වැලක් තමයි හම් වෙන්නේ ඉතින් ආයේ උත්තර උපදින්නේ නැහැ නිසා කවදාකවත් සැනසෙන්නත් බෑනේ සැක හදාගත්තමනේ සැකයක් හදාගත්තමයි සැකේ පිටම දුවනවා මිසකම කොහේ ගියත් සැකයිනේ ඊට පස්සේ මොකද කරන්නේ උදේ ඉඳන් මෙහෙ ඉන්නේ මොකද්ද පිච්චි පිච්චි ගිනි අරගෙන ඉන්නේ ඒතර තමන් පිච්චෙනවා ගිනි ගන්නවා කියන එක සාමින් අහංස තමන්ට මහා අකුසලයක් නේ දැන් ඔය පිච්චෙන මොහොතේ මැරුණොත් ඉවරට ඉවරයිනේ ඒ පිච්චෙන මොහොතේ මැරුණොත් කෙලින්ම එයා ගාව ඉපදේ ආයේ දෙකක් නෑ ඊළඟට එක්ක නිරේ නැත්තම් එතන තනි રાખી එහෙම දෙයක් වෙන්නේ ඒ නිසා සැකය කියන එක සුළු අකුසලයක් නෙවෙයි ඒ නිසාමයි සෝවාන් වෙනකොටම ප්‍රධාන වශයෙන් නැති වෙන්නේ නැත්නම් අනිත් අකුසල ධර්මවලට කලින් මෙයා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙනම් අනිත් විචිකිච්ඡාව කියන එක පසුව නැති වෙන්න තිබ්බා. කියන්නේ විචිකිච්ඡාව තියෙනවා නම් අනිත් ධර්මවලට යන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි පළවෙනියටම නැති වෙන අකුසල ධර්ම තුනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන අකුසල ධර්ම තුන නැති කරන්නේ. නැති වුණාම කෙනෙක්ට පුළුවන් සැකයෙන් තොරව ජීවත් වෙන්න. එතනින් පස්සේ යාගේ ජීවිතේ කුසලයට බර වෙනවා ස්වාමීන් වහන්සේ. කාලේස දැන් තව කාලේ චුට්ටක් තව දෙකක් වගේනේ තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අර සැකේ කිනින්දනි දැන් අද සමාජයේ ගත්තොත් අද අන්තර්ජාලය ගත්තොත් සමාජ මාධ්‍ය ගත්තොත් මේ සමාජයේ බුද්ධ රත්නයේ ගිරේ සැක ගෙනියන තැනට තමයි ගෙනියන්නේ. ධර්ම රත්නයේ ගිරේ සැක ගෙනියන තැනකට ගෙනියන්නේ. සංඝ රත්නයේ ගිරේ සැක ගෙනියන තැනට ගෙනියන්නේ. ඉතින් මේ සමාජයේ තියෙන දේවල් එක්ක එකතු වෙලා මේ තෙරුවන් සැක කරගෙන මාර්ගයේ සැක කරගෙන බුදුන් සැක කරන්නට යන්න එපා. ඒක ලොකු හානියක් ගෙන දෙයි කියලා මේ වෙලාවේ කෙටියෙන් මතක් කරනවා. සායනා ශ්‍රීලංගට ගුණමකුකම සහ දැඩි බව අපි අනිත් අයගේ ಗುಣ මකනවා මෙයාගේ හොඳක් දැක්කොත් ඒක යට කරලා එයාගේ තියෙන නුගුණක් කියනවා එහෙම නැත්නම් ඒ ගුණේ වටිනාකම අඩු කරනවා ඒ විදිහට ಗುಣ මකා දාන නැත්නම් මම ගත්තොත් එහෙමම තමයි දැඩි බව ඉතින් ඒ දැඩි බවත් මාර්ථ ධර්මයක් මම ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ කිව්වත් මං අහන්නේ කියලා ඉන්නවනේ එතනින් දෙයක් නැහැ නේද සෝකනේ දැඩි බව කියන්නේ තම්බේ ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ කිව්වත් අහන්නේ නැහැ කියලා සමහරු කියනවා එහෙම කියනවා ස්වාමීන් වහන්සේ ඔය පන්සලේ හාමුදුරුවෝ දන්න දෙයක් ඔය දන්න එහෙම කියනව නැද්ද? එහෙම කියන්නේ නැද්ද? එහෙම ඇහිලා නැද්ද කට්ටියට? ඒකට කියන තම්බේ ස්වාමීන් වහන්සේ. ඔක තමයි තම්බේ. කියන්නේ දැඩි බව. මිනිස්සු තුල හදාගත් දැඩි බව එයාලා කෙලින්ම අකුසලයට බර කරනවා. ගුණමකු බව කියලා කියන්නේ අන් කෙනාගේ ಗುಣ මකන එක කවදාකවත් ගුණයක් දකින්න නැති බව. ඒ ಗುಣ මකුභාවය තුල ස්වාමීන් වහන්සේ
ඒක මහා දරුණු අකුසලයක්. ශාසනේ පහ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කතන්නු කත වේදී දුල්ලබෝ කෙලෙහි ගුණ දන්න අය. එතකොට කෙලෙහි ගුණ දන්නේ ස්වාමීන් වහන්සේ ගුණ දන්න අය පමණයි. ලෝකේ කෙනෙක්ගේ ගුණේ හඳුනන්න පුළුවන් නම් එයා ඒකාන්තයෙන් කෙලෙහි ගුණ දන්න කෙනෙක්. කෙනෙක් යම් දවසක කෙනෙක්ගේ ගුණයක් හඳුන ගන්න බැයි නම් එයා අකෘතඥ කෙනෙක්. කෙලින්ම කෙලෙහි ගුණ දන්නේ නැහැ. මොකද ගුණයේ කියන එක තමයි සාමිනහස ගුණ දකින්න එක තමයි අපේ ජීවිතේ පළවෙනි පියවර ඉස්සරහට යන එක. දැන් බුදුරජාණන් වහන්සේ කරපු වටිනාකමවත් මිනිස්සු අගයන්නේ නැහැ නේ. වැඩිය නෙමෙයි අපි දැකලා තියෙන මේ ත්‍රිපිටක ධර්මයේ සහ පෙළදහම සාමිනහස. එතකොට ඒ අටුව ආචාර්යයන් වහන්සේලා සහ ඒ අපේ බුද්ධඝෝෂ මහරහතන් වහන්සේලා ලියපු පොත් අද කී දෙනෙක් බණිනවද? අද කී දෙනෙක් බණිනවද? ඇයි? එයාලා අර ලියපු පොතේ අගේ දකින්නේ නැහැ, ගුණයේ දකින්නේ නැහැ. ගුණයේ දැක්කේ නැතිකුට එයාලා මොකද කරන්නේ? ගුණ මකු පුජ්‍යලය වෙනවා, කෙලින්ම අකෘතඥයි. ඒ නිසා ගුණයේ පහල ගුණයට පහලක් දහනවා කියලා කියන්නේ කෙලින්ම නිරේට යන අකුසලයක්. ආයි නිරේට යන අකුසලයක් මේ අයට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? අර අපගේ මහබෝසතාණන් වහන්සේ වඳුරෙක් වෙලා ඉපදිලා ඉන්නකොට ගොඩගත්තට පස්සේ අර කරපු හදිහින්ද ඒ පුජ්‍යලයා එතනම දුක් විඳ අපව මැරිලා ගිහිල්ලා නිරේට ගියා. ඒ නිසා ගුණමකු බව කියන එක ගුණමකන එක හඳුන ගන්න බැරි එක. ධර්මයේ පිහිටන්නෙත් නැහැ, මාර්ගයේ වඩා ගන්නත් බැහැ. බැහැ ස්වාමීන් වහන්සේ බැහැ. මං හිතන්නේ අපි ඇති වෙයි වාගේ මං හිතන වෙලාවට මේ කහින්නත් වගේ නේද? ඔව් අපි මෙතනින් නතර කරමු. නතර කරන්නද? ඔව් අපි මෙතනින් නතර කරලා ඔව් සිම්පවාරණය කරන්නත් එපා. ඉතින් අපි ධර්මතා 8ක් කතා කරා. කොහොම නමුත් ස්වාමීන් වහන්සේ අන්තිම වශයෙන් මට පුංචි ප්‍රශ්නයක් අහලා නිමා කරන්න. මේ අද කතා කරනවා මේ බිම්බර, අර ගැබ්බර වගේ බිමට බර හින්දයි මේකට බිම්බර කියන්නේ කියලා. අර ගැබ්බට බර වුණාම ගැබ්බර, බිමට බර වුණාම බිම්බර වගේ. ඉතින් මේ දේවල් විස්තර කරගන්න පුළුවන් පස්සේ. නමුත් මේ නිරුක්ති වලට යන්න එපා. මෙතන මාරසේනාවක් ඉන්නවා. එක එක විකෘති නිරුක්ති තියෙනවා අද සමාජයේ. බිමට බර නිසා බිම්බර වෙනවා, ගැබ්බට බර නිසා බැම්බර වෙනවා. ඉතින් ඒ වගේ නිරුක්තිත් එක්ක යන්න එපා. මෙතන සිංහල කතාවක් නෙමේ තියෙන්නේ. මේකේ මහර් ධර්ම ටික. දිව්‍ය පුත්‍ර මාරෙක් ඉන්නවා, මාරසේනාවක් ඉන්නවා. ඒ මාරසේනාවේ කෘත්‍ය තමයි ඔබේ යම් කෙලෙසේක සිදුරක් තියෙනවා නම් ඒ සිදුර යම් ආකාරයකට ඒ තුලින් මාරයාට ඔබ ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ පරිසරය හදලා දෙන එක තමයි මාර දිව්‍ය පුත්‍රයන්ගේ කාර්ය බවට පත් වෙන. ඒ නිසා ස්වාමීන් වහන්සේ විනාඩියෙන් දෙකකින් ස්වාමීන් වහන්සේ යම් ආකාරයකට නිමාවක් සඳහා යමක් කියන්නට තියෙනවා නම් ප්‍රකාශ කරන්න කියලා මේ වෙලාව ඉල්ලා සිටිනවා. විනාඩියකින් දෙකකින් කියන්න දෙයක් නැහැ. ඇත්තටම මේකෙන් ගැලවෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම වඩන්න කියලා. ඒක තමයි දෙන්න තියෙන උපදේශය. අපට මේන් ගැලවෙන්න කැමති නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ බෝධිපාර්ශික ධර්ම අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අපට පුළුවන් මේ මාර ධර්ම වලින් ගැලවෙන්න. මාර ධර්ම වලින් ගැලවුනේ නැත්නම් හැමදාම අපට මොකද තියෙන්නේ? සංසාරය කියන එක මතක තියාගන්න, දුක කියන එක. එනිසා අපි මෙතනින් අවසන් කරමු ස්වාමීන් වහන්ස වැඩසටහන. ඔව්, පරිසරයත් එච්චර හොඳ නැති වෙලාගෙන ඉන්න හින්දා අපි මේ වෙලාවේ ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරනවා.